Recording. छोटे पुत्ता Thank you.
හරි සිරු දිනාටම ආයුබෝවන් අපි පොඩි වෙලාවක් ඕගොල්ලන්ට කැමරාව උන් කීමද නැහැ කියනවා මොකද විදුලිය බිඳ වැටීමක් සිදු වෙලා තියෙන නිසා මේ මොහොතේ ඒ නිසා අපි මුලින්ම දේශනය පවත්වාගෙන යනකොට බලමුකොට මේ කැමරාව උන් කිරීමෙන් පොඩ්ඩක් විනාඩි දෙක තුනකට වැලකී සිටිනවා ඒකට සමාව ඉල්ලා සිටිනවා මම හිතන හැම කෙනාටම මම හොඳින් ඇහෙනවා ඇති කියලා හිතනවා ඒ වගේම තමා මේ මේ දෙකම පවත්වාගෙන යනවා ඔෆ් කරන්න වෙනවා මොකද දැන් මට දෙක තුනම කරන්න ගියොත් පොඩි ගැටලුවක් වෙන නිසා ඒ නිසා හැම කෙනෙක්ම තමන්ගේ මයික් කනෙක්ට් කරගන්න මෙන් කාර්මිකව ඉලා සිටිනවා හරි එහෙමනම් අපි වැඩි වේලාවක් ගන්න නැතුව දේශනය ආරම්භ කරමු අද අපි ඔයගොල්ලන්ට එක්සෑම් එක ලියන කට්ටිය කියන්නේ ලෙවල් 2 එක්සෑම් එක ලියන අයවලුන් සඳහා තමයි අපි මේ පුනරීක්ෂණ පාඨමාලාව ආරම්භ කරේ අද දින මම හිතන්නේ අපි අවස්ථාව ගන්නවාදී අපිම මේක මුල් අවස්ථාවේදී අපි කතා කරා නමුත් ඒක අපි විධිමත් ආකාරයට පවත්වාගෙන ගියේ නැහැ ඒ නිසා මේ සතියේ ඉඳලා ඉරිදා දිනවලදී අපි රිවිෂන් පන්තිය නැත්නම් මේ සම්මන්ත්‍රණ අදාළව දේශන මේ විදිහට පවත්වීම පැවැත්වීමට අපේක්ෂා කරනවා එතකොට දැන් දැනට පවතින මේ කාරණාත් එක්ක දැන් සම්නිවේදනයේ තව ප්‍රතිඵල දෙන්න ඉඩ තියෙනවා බොහෝ විට ඒක මේ සතිය වෙනකොට දැන් අදින් දැන් ආරම්භ වෙන මේ සතිය ඇතුළත ඔබට අනිවාර්යෙන්ම ඒ ඉසස් දමાવી එතකොට මේගොල්ලෝ දැනට සෙඩියුල් කරලා තියෙන්නේ අගෝස්තු මාසේ කියන්නේ ඊළඟ මාසේ එක්සෑම් එක තියෙන කාර්යය තමයි දැන්ට සෙඩියුල් කරන්නේ නමුත් ඉතින් තියෙන තත්ත්වයක් එක්ක අපිට 100%ක් ඒක නිගමනයකට එන්න බෑ කොමත් ලබන සතිය දේශනේ වෙනකොට මට පැහැදිලිව ඔබට යම් අදහසක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා එතකොට පොදුවේ ගත හොත් හැම දරුවෙකුටම මම එක කාරණාවක් ඉදිරිපත් කරන්න කැමතියි අර බොහෝ දෙනා තමන්ගේ උපාධිය පිළිබඳව එක සම්පූර්ණ වෙලා තියෙනවද ඒ කාරණා පිළිබඳව අහලා තියෙනවා ප්‍රශ්න සමහර බුද්ධිලිකෝ මට එමු කරලා තිබුණා හැබැයි එක දෙයක් මතක තියාගන්න මේවාට පිළිතුරු ලබා ගැනීම තුළ ඔබ යම් ආකාරයක නිගමනයකට එනවා නම් විභාගය දාන්න ඕ විභාගය නොදා ඉන්න ඒක පොඩ්ඩක් දැනුම් තේරුම් සහිත ගුරුවරයෙක්ගෙන් අහලා බලනවා නම් හොඳයි මොකද නැත්තම් ඇත්තටම මට තියෙන අත්දැකීම් එක බොහෝ දිනකට අපි පුද්ගලිකව අපේ තියෙන සම්බන්ධතාවත් එක්ක පෞද්ගලික කාලවලදී නැවත විභාගවලට අයදුම් කිරීමේ අවස්ථාවක් නැරන් දුන්නා. ඒ මොකද ඔවුන් ඒ වැරදි තොරතුරු ග්‍රහණය කර ගැනීම නිසා. ඒ නිසා ඒක හරි ගුරුවරයෙක්ගේ තමන් නිගමනයට එනකොට තමන්ගේ පිළිතුරක් ලැබෙනකොට මේ පිළිතුර දෙන්නේ කවුද කියන කාරණේ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. යම් කෙනෙකුට තමන්ගේ උපාධිය හිමිවීම නොවීම හෝ තමන් විභාගයට අයදුම් කළ යුතුද නොකළ යුතුද කියලා තියෙනවා නම් ඒක පර්සනල් මට දාන්න. ඒ කියන්නේ මට එතකොට මම ඒකට පිළිතුරු සපයන්නම්. ඒක මමම කියලා නැහැ මං කියන්නේ හරියට දන්න කෙනෙක්ගෙන් අහගන්න. ඒතකොට හරියට දන්න කෙනා කවුද කියලා බලනකොට එයාගේ ප්‍රොෆයිල් එක නම් බලන්න කවුරු කෙනෙක්ද මේ අපිට උත්තර දෙන්නේ කොමන පරාසයක අධ්‍යාපනය වපසරිය ඒ පැත්ත බලාගන්න නැත්නම් උගල ගොඩාක් කට්ටිය අසරණ වෙනවා ඒ අසරණ වුණාට පස්සේ සමාන තැන්වලදී අපිට උදව් කරන්න පුළුවන් යම් යම් සීමාවන් තියෙනවා පැහැදිලිද ඒක මතක තියාගන්න හරි එතකොට දැන් ඔගොල්ලෝ එක්සෑම් එකේදී භාෂාව කොටස තමයි ලියන්න බලාපොරොත්තු වෙන්නේ එතනදී මම මූලික වශයෙන් ඔගලන්ට ප්‍රශ්නයක් දැම්ම අපේ මූලික හැඳින්වීම තුළම පූර්ව ප්‍රචාරක අවස්ථාවන් වලදී ඊට කලින් මෙන්න මේ දේ මතක තියාගන්න පොදුවේ ගත්තොත් මේ ප්‍රශ්න පත්‍රය බොහෝ දිනේ පාස් වෙන ප්‍රශ්න පත්‍රයක් සහ පොදුවේ බොහෝ දිනේ අමාරුත් කියලා කියන ප්‍රශ්න පත්‍රයක් මේකේ අපි වාග් විද්‍යානුකූලව භාෂාව පිළිබඳව න්‍යායන් දැනගත යුතු වෙනවා. ඒ කියන්නේ භාෂාව පිළිබඳව හදාරන විද්‍යාත්මක විෂය තමයි දරුවනේ වාග් විද්‍යාව කියලා කියන්නේ.
එතකොට අපි මේ විෂය පිළිබඳව කතා කරද්දී වාග් විද්‍යානුකූල පැහැදිලි කිරීම පිළිබඳව අපගේ අවධානය යොමු කළ යුතු වෙනවා. පැහැදිලිද? වාග් විද්‍යානුකූලව අපිට මේ ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. එතකොට වාග් විද්‍යානුකූලව අප විසින් පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද? මේ භාෂාව පිළිබඳව. එතකොට එතනදී විශේෂයෙන්ම මානව භාෂාව කියන්නේ මොකක්ද? භාෂාවේ කාර්යභාරය, මානව භාෂාවේ පවතින විශේෂතාවයන්, ඊළඟට සමාජ අවස්ථානුව භාෂා භාවිතයන්, මෙන්න මේ වගේ කාරණා ඔබ අනිවාර්යෙන් මේ විභාගයේදී න්‍යායාත්මක වශයෙන් හඳුනාගත යුතුයි. එතකොට භාෂාවක් ගත්තම භාෂාවේ සුවිශේෂී සමාජ කාර්යභාරයන් තියෙනවා. නැත්නම් භාෂාව සමාජයත් එක්ක බැඳෙන සහ සමාජයත් එක්ක සම්බන්ධ වෙන ආකාර තියෙනවා. ඒතර එක්සෑම් එකේදී පරීක්ෂකවරු විසින් ඔබගේ මේ සම්බන්ධතාවයත් බලනවා. දන්නවද කියලා. ඒතර ඒ සම්බන්ධතාවය බැලීමේදී අනිවාර්යෙන් ඔබෙන් සංස්කෘතිය සහ භාෂාව ඊළඟට මේ ජනවහර, ජන කවිය, ගීතය, නිර්මාණයේ සහ භාෂාව මෙවැනි ආකාරයේ ප්‍රශ්න කීපයක් ඔබ වෙත යොමු කරනවා. ඊට අමතරව පරිබාහිරව මේක අපි ඉගෙන ගන්න ජන සම්නිවේදනයේ කියන විෂය ධාරාව තුල නිසා අනිවාර්යයෙන්ම ජනමාධ්‍ය තුල භාෂා විවහාරයේ පිළිබඳව ඔබ දැනගත යුතු වෙනවා. ඒ අනුව ප්‍රධාන වශයෙන් ගුවන්විදුලි භාෂාව රූපය පිළිබඳව භාෂාත්මක විවහාරයේ කොමද රූපය අපි භාෂා විවහාරයක් ලෙස භාවිත කරන්නේ සිනමාවේදී සහ රූපවාහිනියේදී කියන වගේ ඊළඟට පුවත්පත් භාෂාව පිළිබඳව ඔබ දැනගත යුතුයි. මීට අමතරව තව සංඥාර්ථ වේදේ කියන කාරණයත් මීටත් අමතරව නූතන තාක්ෂණයේ විශේෂයෙන්ම නූතන සමාජ මාධ්‍ය ඩිජිටල්කරණය වැනි නව මාධ්‍ය විවහාරයන් එක්ක මේ සමාජ ස්තරය තුළ භාෂාව ගොඩනැගෙන්නේ කොහොමද කියන කාරණාවත් මෙතනදී අවධානය යොමු කළ යුතු කාරණාවක් විදිහට අපි හඳුනා ගන්න. එතකොට ඔය කාරණා පිළිබඳව ඔබගේ දැනුම අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න. එතකොට මේ ප්‍රශ්න පත්‍රයට සාමාන්‍යයෙන් අපිත් එක්ක දිගටම හිටපු දරුවෝ දන්නවා මේ ප්‍රශ්න පත්‍රයට අනිවාර්යෙන් ප්‍රශ්න පහකට අපිට පූර්ව සූදානම් වෙලා යන්න පුළුවන්. ඇත්තටම පැහැදිලිද? සංවර්ධන ප්‍රශ්න පත්‍රයට සාපේක්ෂව මේ ප්‍රශ්න පත්‍රයට පූර්ව සූදානම් වෙන්න පුළුවන් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒවා මොකද? ඒවා අනිවාර්යයෙන්ම ඒ පේපර් වල තියෙනවා. එතකොට එවැනි පහකට හරියට සූදානම් වෙලා ගියොත් මේ ප්‍රශ්න පත්‍රයේ ගොඩ දා ගන්න පැහැදිලිද? ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ ඕගොල්ලන්ට ප්‍රශ්න පහක් කතා කරලා ඒ තුල ඉඳලා ඕගොල්ලන්ව රාමුගත කරන්න. පැහැදිලිද? මොකද දැන් සමහර කට්ටිය සමහර දේවල් වලට කැමැති කාරණා තියෙනවා, සමහර කට්ටිය සමහර දේවල් වලට අකමැති කාරණා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ කිසියම් ආකාරයක මේ ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙනවා නම් මූලිකවම දැනගත යුතු කාරණු කීපයක් තියෙනවා. එතකොට ඒ ප්‍රශ්න පිළිබඳව මම වැඩි අවධානයක් මේ රිවිෂන් ක්ලාස් එකේදී නැත්නම් මේ සෙමිනාර් වලදී යොමු කරන. ඒතොර ඒක හරියට බලාගත්තා නම් මම හිතනවා ඔබට විභාගය ජය ගැනීම ලොකු කටයුත්තක් වේද, වෙන එකක් නැහැ. හරිද? ජය ගැනීම කියන්නේ මහා බැලෑරුම් භයානක කටයුත්තක් වෙන එකක් නැහැ. හරිද? කාලය ඇති අපිට මේක පූර්ව සූදානම් වුණා නම්. හරිනේ? එහෙනම් අපි ඔය කාරණා ටික ඔයගොල්ලන්ගේ අපසාරිය ගැන කියන්නේ අද දිනේදී මම මූලික වශයෙන් ඔබලොත් එක්ක සාකච්ඡා කරමු ලබන ප්‍රශ්නය අපි සාකච්ඡා කරමු. එතකොට දැන් අපිට මේ ප්‍රශ්න පත්‍රය ගත්තම මේ ප්‍රශ්න පත්‍රය ගත්තම භාෂාව හා සංනිවේදනයේ කොටසේ ප්‍රශ්න පත්‍රය ගත්තම අපෙන් පළවෙනියටම අහන ප්‍රශ්නේ මොකක්ද? පළවෙනියටම අහන ප්‍රශ්නේ මොකක්ද? දැන් මීට අවුරුදු ගණනාවකට කලින් ඔබෙන් මේ ප්‍රශ්නේ ඇහුවොත් එහෙම මීට අවුරුදු ගණනාවකට කලින් මේ ප්‍රශ්නේ ඇහුවොත් එහෙම මේකේ පළමුවෙන්ම අහන ප්‍රශ්නේ මොකක්ද කියලා
ඒකට දෙන්න පුළුවන් සාධනීය උත්තරයක් මං ගාව නම් තියෙනවා. පැහැදිලිද? ඒකට දෙන්න පුළුවන් සාධනීය පිළිතුරක් මං ගාව තියෙනවා. ඒ සාධනීය පිළිතුර තමයි මානව භාෂාවේ සම්භවය. හරිද? මානව භාෂාවේ සම්භවය පිළිබඳ විවිධ මත පවති සාකච්ඡා. ඕක තමයි අපිට දෙන්න පුළුවන් හොඳම පළවෙනි ප්‍රශ්න විදියට කියන්න පුළුවන්. හැබැයි දැන් මම කියන්නේ මේ ප්‍රශ්නේ කෙටි සටහන වල. මොකද දැන් මේ වගේ ටිකක් අර සරල ප්‍රශ්න ඇසීමෙන් වැළකී සිටිනවා. ඒ නිසා අපිට දැන් පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ කොටස් දෙකක් ඇසුරෙන්. එකක් තමයි මානව භාෂාවේ විශේෂතාවය. දෙවෙනි එක තමයි මානව භාෂාවේ කාර්යභාරය. හරිද? විශේෂතාවය කියලා අහන්නේ මානව භාෂාව තුල තියෙන සුවිශේෂී ලක්ෂණ මොනවද කියන එක. එතකොට මේ සුවිශේෂී ලක්ෂණ එකක් සතුන්ගේ භාෂාවට සාපේක්ෂව අපිට කතා කරන්න පුළුවන්. ඒකයි සතුන්ගේ භාෂාවට සාපේක්ෂව කතා කරන්නේ මානවයා හැමකොට සංනිවේදනයේ නියැලෙන එකම කොටසේ සතුන් නිසා. හැබැයි සතුන්න පරිබාහිරව මේ භාෂාව පිළිබඳව යම් ආකාරයක ගණදෙනුවක් සතුන් අතරව භාෂාව පිළිබඳව විශේෂතා හඳුනා ගන්නකොට භාෂා විවහාරයක් ලෙස මානව භාෂාවේ පවතින විශේෂතාත් අපිට වැදගත්. ඒ කියන්නේ ඇත්තටම භාෂාවක් ලෙස භාෂාවක් භාවිත කරන මිනිස්සු විතරයි. ඒ නිසා මානව භාෂාවේ භාවිතමේ විශේෂතා තියෙනවා. එතකොට මේ භාෂාවේ විශේෂතා කියන පාඩමට වඩා පසුගිය ප්‍රශ්නපත්‍රය අරන් බලන්න ඕගොල්ලන්ගෙන් වැඩියෙන්ම අහලා තියෙන්නේ මානව භාෂාවේ විශේෂතාවය කියන කාරණයට වඩා කාර්යභාරය කියන කාරණය. يعني භාෂාවෙන් මොකක්ද කරන්නේ? එහෙනම් පළවෙනි ප්‍රශ්නය දෙන්නේ එක්කෝ භාෂාවේ කාර්යභාරය අපෙන් අහනවා එක්කෝ මානව භාෂාවේ විශේෂතා අහනවා. හැබැයි කවදාවත් මතක තියාගන්න මානව භාෂාවේ විශේෂතාව පැහැදිලි කරන්න. මානව භාෂාවේ කාර්යභාරය පැහැදිලි කරන්න. එහෙම කියලා අහන්නේ නැහැ ප්‍රශ්න. මේක මොකට හරි ගලපනවා. මේ කාර්යභාරය ගැන අහනවා නම් කාර්යභාරය සම්බන්ධ කරනවා තව කාරණාවක් එක්ක. ඊළඟ විශේෂතා කතා කරනවා නම් විශේෂතා සම්බන්ධ කරනවා තව කාරණාවක් එක්ක. පැහැදිලිද? හැබැයි මේ මොන දේ දැනගත්තත් අපිට ලියන්න තියෙන්නේ එකම දේ. ඒතකොට ලියන්න තියෙන්නේ එකම දේ වුණාට අපේ බොහෝ දෙනා මොකද කරන්නේ? ලියන දේ අර අහන සිදුවීමත් එක්ක බද්ධ කරන්න. දැන් අපිට න්‍යායක් ලෙස ඉගෙන ගන්නවා අපි භාෂාවේ කාර්යභාරය. හැබැයි අපෙන් අහනවා මේ ප්‍රශ්නේ විදිහට භාෂාවේ තියෙන සංනිවේදන විශේෂතාවය මොකක්ද? හරිද? භාෂාවේ තියෙන සංනිවේදන විශේෂතාවය මොකක්ද? එතකොට කාර්යභාරය ගැන ලියන්න ඕනේ සංනිවේදන කාර්යභාරය ඇසුරු කොටගෙන. පැහැදිලිද? අන්න ඒ නිසා හොඳට මතක තියාගන්න අපි ප්‍රශ්නයකට උත්තරයක් ලියනකොට දරුවනේ හැමතිස්සෙම ප්‍රශ්නයෙන් අහන දේ එක්ක අපි ලියන උත්තරේ ගැළපිය යුතු. පැහැදිලිද? ඒ කියන්නේ විද්‍යාර්ථයා යම් දේ යම් න්‍යායාත්මක කාරණාවල ඉඳලා යම් ප්‍රශ්නයකට බලන කෝණයක් තියෙනවා දකින ආකාරයක් තියෙනවාද කියන එක තමයි මේ පේපර් වලදී බලාපොරොත්තු වෙන්නේ. හරිද? පේපර් වලදී මේ බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ කාරණා. ඒ හින්දා හොඳට මතක තියාගන්න අපි මේ එක්සෑම් එකේදී හැම වෙලාවෙම මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියනකොට හැම කෙනෙක්ම හොඳින් අවබෝධ කරගන්න තමන් න්‍යාය දන්නවා වගේම න්‍යායම කඩපාඩම් කළම හරියන්නේ නැහැ. න්‍යාය කඩපාඩම් කරගෙන න්‍යාය ඇසුරෙන් අපිට දෙන මාණය අපි බලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? ඒතකොට ඒ තේරුම් ගැනීම තුළ ඉඳගෙන අපි මේ අර කියන කාරණය. හරිද? දැන් මේකේ අපෙන් අහන ප්‍රශ්නේ අද දිනේදී අපි කතා කරන කාරණය භාෂාවේ තියෙන සංනිවේදන මේ සත්‍යතාවය. මෙතන සත්‍යතාව සත්‍ය කියලා අපි වචනික වරද්දලා තියෙනවා. මානව භාෂාවේ තියෙන සංනිවේදන සත්‍යතාව. භාෂාවේ කාර්යභාරය ඇසුරෙන් සාකච්ඡා කරනවා. එතකොට දැන් අපේ න්‍යාය තමයි භාෂාවේ කාර්යභාරය. අපෙන් අහන්නේ භාෂාවේ කාර්යභාරය පදනම් කරගෙන
මානව භාෂාවේ තියෙන සංනිවේදන සක්‍රියතාවය ලියා මේ මේ බලන්න වෙනවා. දැන් එහෙනම් මේ ප්‍රශ්නේ එහෙනම් ලියා ගන්න මේ ප්‍රශ්නේ භාෂාවේ භාෂාවේ සංනිවේදන සක්‍රියතාවය මාන භාෂාවේ සංනිවේදන සක්‍රියතාවය භාෂාවේ කාර්යභාරය ඇසුරින් සාකච්ඡා කරන්න භාෂාවේ කාර්යභාරය ඇසුරින් සාකච්ඡා කරන්න හරිද නැවත අහගන්න ප්‍රශ්නේ මානව භාෂාවේ සත්‍ය නෙවෙයි ඈ සක්‍රියතාවය භාෂාවේ කාර්යභාරය ඇසුරින් සාකච්ඡා කරන්න එතකොට මේකේ න්‍යාය භාෂාවේ කාර්යභාරය මොකද ඕක එක්සෑම් එකේදී අනිවාර්යයෙන්ම එන්නම ප්‍රශ්නයක් හරිද ඒ කියන්නේ භාෂාවේ කාර්යභාරය එනවා හරි right එතකොට දැන් මේ ප්‍රශ්නේ ඉස්සලාම අපි තේරුම් ගන්න ඕනේ ආදරණීය විද්‍යාර්ථීනි මොකද්ද භාෂාවේ තියෙන sannivedana sakyadaya දැන් sakyadaya කියන එකේ සරල අරුත sakyadaya කියන එකේ සරල සරල අරුත හැකියාව කියන්නේ සරලව ගත්තොත් හැකියාව නේද විශේෂතාවය ඔන්න ඔය වගේ අරුතක් ගන්න පුළුවන් මේ sakyadaya කියලා කියන්නේ එතකොට භාෂාවට තියෙනවා sannivedana sakyadaya sannivedaya තවත් කෙනෙකුට කීමේ අර්ථ ගැන්වීමේ දැනවීමේ හැකියාවක් තියෙනවා. ඒකෝ මේ හැකියාව පෙන්වන්න ඕනේ භාෂාවේ කාර්යභාරය ඇසුරින්. එහෙනම් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ භාෂාවේ කාර්යභාරය මොකක්ද? ඒතර භාෂාවේ කාර්යභාරය කියලා කියන්නේ භාෂාවෙන් මොකක්ද කරන්නේ? ඒතර මොකක්ද කරන්නේ කියන එක ලියන්න ඕනේ. හැබැයි ලියනකොට හැමදෙස්සෙම අපි ඔක්කොවල පෙන්වන්න ඕනේ මේ කාර්යභාරය කියන දේෙන් අපිට හැමදෙස්සෙම නිරූපණය වෙනවා. භාෂාවට තියෙන sannivedana කුසලතාව. පණිවිඩය තවත් කෙනෙකුට කියන්න, තවත් කෙනෙකුට දනවන්න, තවත් කෙනෙකුට ප්‍රකාශ කරන්න තියෙන හැකියාව. දැන් තේරුණාද? right. එහෙනම් ප්‍රශ්නේ නැවත හොඳින් හැම කෙනෙක්ම අවබෝධ කරගන්න ප්‍රශ්නේ තමා භාෂාවේ නැත්නම් භාෂාවේ sannivedana සක්‍යතාවය. භාෂාවේ කාර්යභාරය ඇසුරින් සාකච්ඡා කරන්න. හරිද? දැන් ප්‍රශ්නයකට හොඳට මතක තියාගන්න. දැන් බොහෝ දෙනෙක් දැන් මොන රිසර්ච් ඇවිල්ලා තියෙන සෝෂල් රිසර්ච් ඇවිල්ලා තියෙනවා තව ඉන්න දෙන්නේ සිංහලයි කමියුනිකේෂන් විතරයි නේ එතකොට මම දැක්ක අසල්ලා ගොඩක් කටින් හොඳ රිසර්ච් තිබුණා නේද එතකොට ඒ වගේ දේවල් තිබුණා හරි කමන්නේ එතකොට දැන් මෙන්න මේ දේ මතක තියාගන්න එක්සෑම් එක පාස් වෙන්න නම් ආදරණීය විද්‍යාර්ථී මේක අත්දැකීමෙන් කියන්නේ बेसिक डिग्री डिपार्टमेंट के आचार्य पास पेपर्स एग्जाम पेपर्स उपाधि උගන්වලා තියෙන අධ්‍යයීම් සහ ළමුන් එක්ක ගණදෙනු කරලා තියෙන අධ්‍යයීමුත් එක්ක මම දකින්න එක දෙයක් තියෙනවා බොහෝ දෙනා හිතනවා පේපර් එකකට ලකුණු 100යි තියෙන්නේ ඕකෙන් 40ක් ගොඩ දාගත්තා නම් වැඩේ ගොඩ එහෙනම් මම 40 ගන්න හොඳට ප්‍රශ්න දෙකකට ලියන ඒ කියන්නේ ඒ ප්‍රශ්නෙකට 20යි නෙදෙන්නේ මේ ප්‍රශ්න පත්‍රය බලන්නේ මිනිස්සු අපි වගේම කන බොන හැඟීම් දැනීම් තියෙන මිනිස්සු ඒ නිසා ඔය පේපර් එකකට ලකුණක් ගන්නවා කියලා කියන්නේ ඔය උත්තර බලන කට්ටියගෙන් ඇඟෙන් ඇටයක් යනවා වගේ දෙයක්. පැහැදිලිද? ද ප්‍රසිද්ධ සමාජයක් තුල නැත්නම් මේ වර්චුවල් සොසයිටි එකක මේ වගේ ප්‍රකාශනයක් එක පැත්තකින් මම කියන එක සදාචාර සම්පන්න නැහැ. නමුත් ප්‍රායෝගිකව ගත්තොත් එහෙම නෙයි. නේද? ඔය කොච්චර හොඳට ලිව්වත් 20න් උඩින් වුණොත් 10ක් දෙයි. 15ක් දෙයි. එතන ගියාට නම් දෙන්නේ නැහැ. 15ක් දෙනවත් කියලා හිතන්න බෑ. අපි හැම විනාඩි 30 අපි එක අපිට පැය 3යි තියෙන්නේ ප්‍රශ්න භාගකට ලියන්න ඕනේ
පැය 3:35 කින් අපි සම්පූර්ණ උත්තරේ ලියලා ගන්නද. ඒ හින්දා මම පළවෙනි ප්‍රශ්නෙට දුන්නා හොඳට දෙවෙනි ප්‍රශ්නෙට ටිකක් හොඳට දුන්නා තුන්වෙනි එකයි හතරවෙනි එකයි පස්වෙනි එකයි මම ටික ටික ලිව්වේ. එන්නම ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා විනාඩි 35 නම් කොච්චරද ලිව්වේ එතනින් ඒ ප්‍රශ්න නවත්තන්න. යන්න ඔබේ දෙවෙනි ප්‍රශ්නෙට. පැහැදිලිද? ඊළඟට දෙවෙනි එක විනාඩි 35ද ලිව්වේ ආයෙච්චර 35 නම් එතනින් යාට විනාඩියක්වත් තියන්නේ නැහැ. මට මේක ඉවර කරන්න බැරි වුණා. මේ මෙව්ව වැඩක් නැහැ. තුන්වෙනි ප්‍රශ්නෙට යන්න. ඉතින් ප්‍රශ්න පහට අනිවාර්යෙන් උත්තර ලිවිය යුතුයි. ඒක තමයි කාලය කල්පනා කරන්නේ කියන්නේ කියන්නේ. ඒකයි අපි කියන්නේ මේ වගේ ප්‍රශ්න වලට උත්තර දුන්නාට පස්සේ මේවා නැවත විනාඩි 35 කරන් ලියන්න try කරන්න. පැහැදිලිද? එකපාරම බුදු වෙන්න යන්නේ බබු. ආමුදුරණ්ඩ සාරා සංකල්ප ලක්ෂය පෙරම් පුරන් වුණා බුදු වෙන්නේ. නේ? ඒ හින්දා හොඳට මොකද වෙලා තින්නේ දැන් අපේ ඉන්න ජනාධිපතිතුමාටත් මේ වර්තමානයේ වැඩ බලන ජනාධිපතිතුමාට වැඩ බලන හරි ජනාධිපති වෙන්න අවුරුදු කීයක් ගියාද තුමාගේ ජීවිතේ? විජය කතාව දුරුදු වැරදෙන්න. කියන්නේ 27 වෙනි කතාවෙත් පැහැදිලා ඈ ජනතාවත් ප්‍රතික්ෂේප කරලා ඈ ඌරු පෙර පිනකට මොකද වෙන්නේ වැඩ බලන ජනාධිපති බවට පත් වෙනවා. නේද? දැන් වැඩ බලන ජනාධිපති ඊට පස්සේ මොකක් හරි ගේම් එකක් දීලා ජනාධිපති වෙන්න බලනවා අවුරුදු දෙකක් ඇතුළත. ඒ තුමාටත් ඒ වගේ අවස්ථාවක් වුණා නම් ඔබලාට කවර කතාවද? ඒ නිසා මේ පේපර් මේවා මේ සම්මන්ත්‍රණ වලට නෙමෙයි මොන දේට ආවත් වැඩක් නැහැ. තමන් ප්‍රායෝගිකව වැඩ කරන්නේ නැත්තම් බණ කියනවා නෙමෙයි. හරි? රයිට්. එහෙනම් ප්‍රශ්නේ පැහැදිලි. මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන විදිය කොහොමද කියන කාරණය අපි කතා කරමු. එහෙනම් මේකේ කොටස් දෙකක් අපි දැනගන්න ඕනේ. එකක් භාෂාවේ සංනිවේදන සත්‍යතාවයේ මොකක්ද කියන එක දැනගන්න ඕනේ. ඒ කියන්නේ සංනිවේදන හැකියාව භාෂාවේ කාර්යභාරය කියන්නේ මොකක්ද කියන එක දැනගන්න ඕනේ. අපිට තියෙන දෘෂ්ටි කෝණය තමයි කාර්යභාරය තුල ඉඳගෙන විස්තර කරන්න ඕනේ. ඒකේ තියෙන සංනිවේදන හැකියාව. මොකේ තියෙන සංනිවේදන හැකියාවද? භාෂාවේ පවතින සංනිවේදන හැකියාව අප විසින් විස්තර කළ යුතු වෙනවා. පැහැදිලිද? එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරයක් ලියනකොට අපි ලියන මූලිකම ආකාරය මොකක්ද? ඊළඟට අපිට වෙන්නගෙන ප්‍රශ්න අර කොහොමද මේ ප්‍රශ්න සැලසුම් කරගන්නේ? ඒක මේ සැලසුම් කරගන්නකොට මේ ප්‍රශ්න සම්බන්ධව මෙන්න මේක මතක තියාගන්න. දැන් භාෂාවේ කාර්යභාරය ගැන කතා කරනවා නම් භාෂාවේ මුඛ්‍යතම කාර්යභාරය තමයි දරුවනේ සංනිවේදනය. ඒ කියන්නේ මේ ලෝකේ ඕනෑම මිනිසෙක් තමන්ගේ සංනිවේදන කටයුතු සඳහා යොදා ගන්න ලබන මුඛ්‍යතම අංගය භාෂාව. කියන්නේ භාෂාවක් හැරෙන්න වෙන සංනිවේදන ක්‍රමවේදය මානවයාට නැහැ. ඒ වගේම තමයි භාෂාවෙත් එක ශ්‍රව්‍ය එක වාචික භාෂා විවහාරයක් වෙන්න පුළුවන්, වාචික භාෂා විවහාරයක් වෙන්න පුළුවන්, එක කථික භාෂා විවහාරයක් වෙන්න පුළුවන්, ලිඛිත භාෂා විවහාරයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නිර්වාචික විවහාරය තුල තියෙන සංඥා වෙන්න පුළුවන්, සංකේත වෙන්න පුළුවන්, සංනිදර්ශක වෙන්න පුළුවන්. නැතම් මිනිසුන්ගේ උප්පත්තියෙන් ලැබිච්ච හිනාව වෙන්න පුළුවන්, ඇදීම වෙන්න පුළුවන්, මිනිසුන්ගේ නිර්වාචික විවහාරයන් භාවයන් ගිමිගි මේ ඕනම දෙයක් අභිනයන් මේ හිස සැලීම් මේ ඕනම දෙයක් අපි කතා කරොත් එහෙම මේ සියල්ලම භාෂාව. ඒතර මේ හැම භාෂාවකම මුඛ්‍යතම අංගය නැත්තම් මූලිකම පරමාර්ථය තමයි දරුවනේ සංනිවේදනයේ කිවිහ. ඒතර මේක අපි විතරක්ම නෙවෙයි භාෂාව පිළිබඳව හදාරන භාෂාව පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ සිදු කරන වාග් විද්‍යාචීන් පවා කියනවා භාෂාවේ මුඛ්‍යතම කාර්යභාරය තමයි සංනිවේදනය කියන. හැබැයි සංනිවේදනය කියන දේ අපි හඳුනාගත්තට එතනින් එහාට තියෙන කාරණා කීපයකට මෙතනදී වාග් විද්‍යාචින් කියන. ඒ කියන්නේ වාග් විද්‍යාචින් කියනවා භාෂාවක මුඛ්‍යතම කාර්යභාරය කියන එක sannivedanaye කියලා අපි හිතුවට sannivedanen ඔබට ගියා වූ කාර්යභාරයකුත් භාෂාවට තියෙනවා. ඒක ඇවිල්ලා සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික ආදී වශයෙන් පුළුල් ව්‍යාප්තියක් තියෙනවා. පැහැදිලිද? හැබැයි එවැනි සමාජමය කාර්යභාරයන් තුල පවා භාෂාව මතින් සිදු කරන්නේ sannivedana ක්‍රියාදාම.
ඒතුළිනුත් වෙන්නේ සංනිවේදන ක්‍රියාදාම. පැහැදිලිද? දැන් අපි කියනවා බස මිනිසුන් මෙහෙවයි. බස මිනිසුන් මෙහෙවයි. ඒ කියන්නේ අපි සමාජය එකිනෙකා අතර ගණදෙනු කරනකොට එකිනෙකා අතර ගණදෙනු කරනකොට විවිධ අවශ්‍යතාවයන් විවිධ කුලයන් විවිධ පන්ති නියෝජනය කරන සමූහයන් ඒකරාශී කොට සමාජයේ සංවිධානය කරලා ඔවුන් කිසියම් අරමුණක් කරා ගමන් කරවීමේ බලපෑම සිදු කරන්නේ ඒ සංවිධාන ශක්තිය තියෙන භාෂාව. පැහැදිලිද? එහෙනම් මේක භාෂාවක තියෙන අපි දකින සමාජ කාර්ය බාරය. හැබැයි එකී සමාජ කාර්ය බාරයේ තුලදී පවා අපිට අරුත් ගැන්වෙන්නේ අපිට පැහැදිලි වෙන්නේ භාෂාවක තියෙන සංනිවේදන කුසලතා. සංනිවේදන හැකියාව. يعني සමාජය සංවිධානය කිරීමට තරම් භාෂාවට සංනිවේදන හැකියාවක්. එසඳ භාෂාවේ යෙදුම් තියෙනවා. භාෂාවේ වාක්‍ය තියෙනවා. භාෂාවේ වචන තියෙනවා. නේ? ඒ හරහා මිනිසුන් එකී අරමුණ කරා ගමන් කරනවා. පැහැදිලිද? දැන් අපි දන්නවා ශ්‍රමය හසුරුවයි භාෂාවේ කාර්යභාරයක් විදිහට අපි හඳුන ගන්නවා බස ශ්‍රමය හසුරුවයි මේ බස මිනිසුන්ගේ වින්දනයක් ලබා දෙමින් තමා වින්දනයක් ලැබමින් අන් අයටද වින්දනයක් ලබා දෙනවා ඒ කියන්නේ මට විනෝද වෙන්න තියෙන භාෂාව ඒක භාෂාවේ කාර්යභාරය ඒ වගේම තමයි අන් අයන්ට මා විසින් අන් අයන්ට විනෝදේ සපයා දීමට හැකියාව ලබා දීලා තියෙන්නේ භාෂාව තමා විනෝදේ ලැබමින් අන් අයට විනෝදාස්වාදේ ලබා දීමට හැකියාව ලැබිලා තියෙන භාෂාව නිසා. ඒක භාෂාවේ කාර්යභාරයක්. එහෙනම් ඒකත් භාෂාවේ සංනිවේදන කුසලතාවයක්. පැහැදිලිද? ওই විදිහට වාග් විද්‍යාචෝ කියනවා භාෂාව මේ මුඛ්‍යතම කාර්යභාරයේ සංනිවේදන වුවත් වෙනත් වෙනත් වූ කාර්යභාරයන් තියෙනවා. හැබැයි මේ සෑම කාර්යභාරයක් කරාම සිදු වෙන්නේ අර කියන සංනිවේදන සත්‍යතාවය. එනිසා තමයි මේ වගේ ප්‍රශ්නයක් ඕගොල්ලන්ට එක්සෑම් එකේදී දාන්නේ. එහෙනම් අපි ප්‍රශ්නෙට අපි මුලින්ම ලියනකොට අපි මුලින්ම පැහැදිලි කරනවා භාෂාවයන් කවරක්ද කියලා පැහැදිලි කරනවා. අපි ඉස්සෙල්ලාම ලියනවා භාෂාව කියන්නේ මොකක්ද? භාෂාව කියලා කියන්නේ මොකක්ද කියලා කියනවා. හරිද? එතකොට භාෂාවයන් කුමක්දයි කියන එකට අපි එකක් පස්සේ කතා කරමු. අපි ඉස්සෙල්ලාම කියන කාණඩ කි ඉස්සෙල්ලා අපි කතා කරලෙමු. ඉස්සෙල්ලාම අපි ලියනවා භාෂාවයන් කුමක්ද? ඊළඟට දෙවෙනි අඩ අපි පැහැදිලි කරනවා භාෂාවේ මූලිකම කාර්යභාරය තමයි සංනිවේදනය. දෙවෙනි අඩ අපි කියනවා භාෂාවේ මූලිකම කාර්යභාරය තමයි සංනිවේදනය. කියන්නේ මිනිසුන් බස කියන එක ගොඩනගාගෙන තියෙන්නේ භාෂාව කියන එක පවත්වාගෙන යන්නේ මිනිසුන්ගේ සංනිවේදන අවශ්‍යතාවයන් සඳහා. මේක අපි විතරක් නෙවෙයි කියන්නේ භාෂාව පිළිබඳව අධ්‍යයනය කරන වාග් විද්‍යුතුන් පවා පෙන්වා දෙන. ඒකයි අපි මෙතන සඳහන් කරලා තියෙන්නේ වාග් විද්‍යාචීන් පෙන්වා දෙන පරිදි භාෂාවේ මූලික කාර්යභාරයේ සංනිවේදනයේ වේ කියන එක තමයි මෙතනදී අපි පැහැදිලි කරන්නේ. හරිද? right. ඊළඟට අපි තුන්වෙනුව පැහැදිලි කරනවා මානව භාෂාවේ කාර්යභාරය මොකක්ද කියන. හැබැයි ඒ කාර්යභාරය කියන එක අපි විස්තර කරනකොට අපි කාර්යභාරය විස්තර කරනවා පමණක් නෙවෙයි එකී කාර්යභාරය විස්තර කිරීම තුලින් එක් එක් කාර්යභාරයන් තුල ඇති සංනිවේදන කුසලතාවය සංනිවේදන හැකියාවත් මෙතනදී අපි පැහැදිලි කරන්න වෙනවා. එහෙනම් අපි ඒකයි තුන්වෙනිව මෙතන මා සඳහන් කරේ මේ PDF එක ඔයගලට දෙනවා. එතනදී මම තුන්වෙනිව පැහැදිලි කරා භාෂාවේ සංනිවේදන ශක්තිය නැත්නම් සංනිවේදන ශක්තියතාවය කාර්යභාරයේ ඇසුරින් විස්තර කරගෙන. ඒක තමයි අපි තුන්වෙනි කාර්යභාරය. එතකොට භාෂාවේ කාර්යභාරය කියන එක අපි ඊළඟට විස්තර කරන්න ඕනේ. හැබැයි විස්තර කිරීම සඳහා අපිට මූලික ප්‍රවේශයන් තුනක් මෙතනදී භාවිතා කරන්න පුළුවන්. එක ප්‍රවේශයක් තමයි අපිට පුළුවන් මේ සඳහා නිර්වචන ඉදිරිපත් කරන්න. මොකද එක්සෑම් එකේදී අහලා තියෙනවා එක තැනකදී භාෂාවේ කාර්යභාරය යනු කවරක්දයි තෝරාගත් නිර්වචන ඇසුරින් සාකච්ඡා කරන්න. අන්න අපි භාෂාවේ කාර්යභාරය ගැන නිර්වචන ටික දැනගත්තනම් මොනෝයි ප්‍රශ්න උත්තර ලියා ගන්න පුළුවන්. එහෙනම් අපි භාෂාවේ කාර්යභාරය විස්තර කිරීම සඳහා භාවිතා කරනවා
භාෂාවේ කාර්යභාරය පිළිබඳ ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන. සමහරවිට එකී නිර්වචන භාෂාවේ කාර්යභාරය විතරක් නෙවෙයි භාෂාව යන කුමක්ද කියන ප්‍රශ්නෙට නැත්නම් භාෂාව යන කුමක්ද කියන එක පිළිබඳ ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන තුලින් පවා භාෂාවේ කාර්යභාරය කියන එක විස්තර වෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. හරිනේ? right. ඊළඟ දෙවෙනි කාරණය තමයි විවිධ විද්වතුන් භාෂාවේ කාර්යභාරය පිළිබඳ විවිධ අදහස් දක්වලා තියෙනවා. වාග් විද්‍යාචින්, සමාජ විද්‍යාචින් අපි දැකලා තියෙනවා උන්ගේ පද පොතවල ලිපි ලේඛනවල උන් විසින් ඉදිරිපත් කරපු විවිධ ලිපිවල රිසර්ච් පේපර් වල වගේ දේවල් වලදී ඔවුන් භාෂාවේ කාර්යභාරය පිළිබඳ විවිධ අදහස් දක්වලා තියෙනවා. එහෙනම් අපි ඒ ඇසුරුනොත් භාෂාවේ කාර්යභාරය කියන්නේ මොකක්ද කියන එක දකිනවා. ඊළඟට තුන්වෙනුව අපි ලියනවා භාෂාවේ මුඛ්‍යතම කාර්යභාරය තමයි සංනිවේදනය. සංනිවේදන කාර්යභාරය ඇසුරුනොත් අපි භාෂාවේ කාර්යභාරය කියන එක අර්ථ නිරූපණය කරනවා. එහෙනම් අපිට භාෂාවේ කාර්යභාරය විස්තර කිරීම සඳහා මූලික ප්‍රවේශයන් තුනක් භාවිත කරන්න ඕනේ. මොනවාද මේ ප්‍රවේශයන් තුන? තුන. එකක් භාෂාවේ කාර්යභාරය පිළිබඳ තියෙන නිර්වචන. දෙක මානව භාෂාවේ කාර්යභාරය පිළිබඳ විස්තර මතවාද. තුන භාෂාවේ කාර්යභාරය පිළිබඳ සංනිවේදන විස්තර. පැහැදිලිද? right. එතකොට ඔය තුන පදනම් කරගෙන තමයි අපි මේ කාර්යභාරය කියන එක විස්තර කරන්නේ. ඒ විස්තර කරන හැම කරුණකදීම අපි කියනවා ඒ කාර්යභාරය තුලින් අපිට සංනිවේදන සත්‍යතාවය ඉස්මතු වෙනවා. එයි අපි ප්‍රශ්නේ අහන්නේ ඒක. භාෂාවේ පවතින සංනිවේදන සත්‍යතාවය භාෂාවේ කාර්යභාරය ඇසුරින් සාකච්ඡා කරන්න. හරි? right. දැන් ඔය ප්‍රශ්නෙට උත්තරේ ලියා ගන්න ආකාරය පිළිබඳව උත්තරේ සැලැස්ම පිළිබඳව යම් ආකාරයකට කාට හරි ගැටලුවක් තියනවාද? ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. ලියා ගන්න ආකාරය පිළිබඳ මොන හරි ගැටලුවක් තියෙනවද කාට හරි? උණකේ උඩ අවස්ථාව තියෙනවා කතා කරන්න. මොකද කතා කරන්න නැතුව කියන දේම අහමු ඉන්නත් එපා. පැහැදිලිද? මොකද සමාජලාට මේ කියා දෙන සිස්ටම් එක සමාජ ඔයගොල්ලෝ න්‍යායන් ඉගෙන ගත්ත සර්ලගේ සිස්ටම් වලට වඩා වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි හොඳට මතක තියාගන්න මොන දේ එක්සෑම් එකේදී අපි ලිව්වත් ඔවුන් මේ ප්‍රශ්න පත්‍රයට අදාළව අපි ඔවුන් මාර්ක් ස්කීම් එකක් තියෙනවා. මාර්ක් ස්කීම් එකට අනුව අපි ලියන්න ඕනේ. රයිට්. මෙතන එක ප්‍රශ්නයක් හොඳ ලස්සන ප්‍රශ්නයක් අහනවා දරුවෙක්. නිර්වචන ගැන දැන් අපි භාෂාවේ කාර්යභාරය නිර්වචන ඇසුරෙන් පැහැදිලි කරනවා. එතකොට අපි නිර්වචන කීයක් විතර ලියන්න ඕනේ නේද? ඒක කාලය මත තීරණය කරන්න පුළුවන් නම් නිර්වචන පහක්වත් දෙන්න try කරන්න මම දන්නවා ඒක කරන්න බෑ. හැබැයි නිර්වචන තුනක්වත් ඉස්තර කරා. හරිද? හැබැයි exam එකට නිර්වචන පහක් හයක් කඩපාඩම් කරගන්න මොකද සමාලන් නිර්වචන විතරක් හදනම් කරගෙන අපින් කාර්යභාරය අහන්න පුළුවන්. විද්වතුන්ගේ මතයක් දීලා කාර්යභාරය අහන්න පුළුවන්. සංනිවේදනයේ විතරක් highlight කරලා කාර්යභාරය අහන්න. පැහැදිලිද? එක 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 ගලින් කුරුළු තුන් හතර දෙනා අපි මරා ගන්න සූදානම් වෙලා සිටියේ. අපින් මුළු මුළු බොඩි එකම අපි හදාගෙන යනවා. මස් රාත්තල ඉල්ලන්නේ කොතනින්ද? එතනින් කපලා දෙනවා. ඉතින් මස් රාත්තල ඉල්ලන්නේ කොතනින්ද කපලා දෙන්න නම් මුළු බොඩි එක ගැනම අපිට අවබෝධයක් තියෙනවා. නැත්නම් මුළු මස් කුට්ටිය ගැනම හොඳ අවබෝධයක් තියෙනවා. ඒක කුට්ටිය ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම මානව භාෂාවේ කාර්යභාරය ගැන දැනගන්න ඕනේ. නිර්වචන ටික දැනගන්න ඕනේ. විද්වතුන් විග්‍රහ කරලා තියෙන මොනවද කියලා දැනගන්න ඕනේ. සන්නිවේදන කාර්යභාරය මොකද්ද කියලා දැනගන්න. ඔය න්‍යායත්ම කාරණා තුන දන්නවා නම් මාගේ දරුවනේ අනිවාර්යයෙන්ම ඔබට භාෂාවේ කාර්යභාරය ගැන අහන ඕනෑම ප්‍රශ්නකට උත්තරයක් දෙන්න පුළුවන්. මම මේ කියන්නේ බොරුවක්ද කියන එක දැන් මේක ඉවරුණාට පස්සේ මම මේ PDF එක දෙන්නම් අපේ ඇතුළේ ඕගොල්ලන්ගේ group එකට දාන්න කියලා. එතකොට කිසි ගැටලුවක් නැහැ. පහුගිය පාස් පේපර්ස් අරන් බලන්න හැමදාම අහලා තියෙන උතුම් එකක්. හරිද? එනිසා ඒක තමයි කියන්නේ මේ ටික අපි exam එකට පොඩ්ඩක් අපි හරියන න්‍යාය දැනගෙන හරි මාර්ගෝපදේශකයෙකුගේ ඇසුරට වැටුණා නම් මේ විභාග ගොඩ යන්න පුළුවන්.
ලොකු අමාරුවක් නෑ. මහා පරතරයට ගිහිල්ලා කොම පාඩම් කරලා මේ දේවල් කරන්න බෑ. හැබැයි මේක දන්න මෙව්වා ඉගෙන ගත්තයි කියලා රට ලෝකේ අල්ලන්න බෑ. විඥානයේ නිර්මාණය වෙන්නේ මේ මාලයක් දාගන්න උපාදී කියන එක. එතනින් පස්සේ තමන් ස්වාධීන වෙන්න ස්වයංව හිතන්න ඊළඟ පච්චාත් උපාදී වගේ දේවල් හදාරන්න. එතකොට දැනුම එයි. එතකොට අපිත් එක තර්ක කරලා අවබෝධ කරලා ප්‍රශ්න කරලා සංවාදයේ විසංවාදයේ තුලින් දැනුම හොයාගන්න. හරිද? දැන් පේපර් වලදී සංවාද විසංවාද කරන්න යන්න එපා. ඒ මිනිසු දන්නේ මොනවද? ඒ ටික ලියලා අපි බේරෙන්න ඕන. මොකද ඒ මිනිසු නොදන්නා දේවල් අපි ලියන්න ගියොත් අපි එක්සෑම් එක ෆේල්. ඒක නම් මම බය නැතුව කියනවා. ඔවුන් දන්නා දේ මිසක ඔවුන් නොදන්නා දේ ලිවීමෙන් බැලගී සිටින්න එක ඔවුන් සමග සංවාදයට හෝ ඔවුන් සමග තර්ක කිරීමට නොයන. හරිද? ඒ වෙන විශ්වවිද්‍යාල. ඒ ලෝකයේ වෙන විශ්වවිද්‍යාලවල තමයි විශ්වවිද්‍යාල කියන අන්තර්ගතය තුල ওই කියන ලක්ෂණ තියෙන්නේ. හැබැයි අපේ රටවල ගුරුවරයා අලගිරියක් පෙන්නලා තුනොත් මේක පොල්ගිරියක් කියලා. ඔව් සර් මේක පොල්ගිරියක් තමයි කියලා අපි කියන්නේ. ඒක තමයි බලාපොරොත්තු වුන් දන්නා දේ මිසක අපි ඕන්දු ගන්නන්න ගියොත් එහෙම අපි එක්සෑම් එක දේ. පැහැදිලිද? ඒක මතක තියාගන්න. ඊළඟ දෙවෙනි කාරණේ තමයි හැමදෙස්සෙම උදාහරණ වගේ දේවල් දෙද්දී ප්‍රායෝගික මිහිපිට වර්තමාන කාලයට අයත් උදාහරණ දෙන්න. එහෙම නැත්නම් අමු අමු මේ පොත්වල තියෙන දේවල් උදාහරණ වලට ලියන්න යන්න එපා. ඒකට හේතුවක් කියනවා. ඔය ප්‍රශ්න පත්‍ර බලන අය දරුවෝ එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍ර බලන ආචාර්යවරු ඒ පත පොත හොඳට පරිශීලනය කරලා තමයි උතන ඉන්නේ. එතකොට උන් දන්නවා මේ උත්තරේ ලියලා කොපි කරලා තියෙන කොතනින්ද. මේ උදාහරණේ මොන පොතේ කීවෙන පිටුවෙන්ද අරන් තින්නේ කියලාද දන්න. නිසා මොකද ඉන්නේ නිර්මාණශීලීව ටිකක් උත්තරේ ලියනකොට ලියන්න. හරි. හරි. රයිට්. එහෙමනම් අපි ඉස්සෙල්ලාම මේ ප්‍රශ්නෙට මම හිතන්නේ ඒක මේ ලැබේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා. රයිට්. එහෙනම් අපි ඉස්සෙල්ලාම අපි කිව්වා අපි කතා කරන පළවෙනිම කාරණේ තමයි භාෂාව කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන එක. ඒකට ඔබට පුළුවන් නිදහස තියෙනවා. ඔගොල්ලෝ කැමති විදිහට භාෂාව කියන එක නිර්වචනය කරන්න. මම මේ ටීම් එක පොඩ්ඩක් අලංකාර කරන්න ඕනේ නැහැ. භාෂාව කියන්නේ මේ ඉංග්‍රීසි භාෂාවෙන් ලැන්ග්වේජ් කියන පදේ තමයි පාවිච්චි වෙන්නේ. මේක ලිංගවා කියන ප්‍රංශෙදිමින් තමයි බිහි වෙලා තින්නේ. ලිංගවා කියන එකේ තේරුම තමයි දිව කියන අර්ථකථනය. ඉතින් දිව ප්‍රමුඛ උච්චාරණ පද්ධතිය වගේ සිදු කරන කාර්යයන් නිසා මෙය ලිංගවා යන විවහාරයට එන්නේ නැතයි කියලා කල්පනා කරනවා කියලා කියනවා. හරිද? ඊට පස්සේ විලියම් වින්හම් කියනවා මිනිසා මිනිසකු වන්නේ භාෂාව නිසායි. ඔය තරම් ලොකු මම මේක මෙතන දැම්මයි කියලා මේ තරම්ම ලොකුවට කියන්න යන්න ඕනේ නැහැ. භාෂාව කියන්නේ මොකක්ද කියන එක අපි ගත්තොත් එහෙම සරලව ඔගොල්ලෝ තමන්ගේ මානෙ ඉඳගෙන කියන්නේ. දැන් මොකද උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම කියන්නේ මිනිසුන් සුඛීය ප්‍රකාශනයේ සඳහා ගොඩනගාගත් කේත සමුදායයට සාමූහික එකඟත්වය මත ගොඩනගාගත් කේත සමුදායකට අපි කියනවා භාෂාව කියලා. බස කියන්නේ සාමූහික එකකත්වයේ මත මිනිසුන් ස්වකීය ප්‍රකාශනයේ සඳහා ගොඩනගාගත් දෙයක්. ඒක සමාජ සංකීර්ණත්වයේ මත පරිණාමයත් එක්ක ඒක වාචික තත්වයේ ඉඳලා නේද ඒකේ කථික ස්වරූපයේ ඉඳලා ඒකේ ලිඛිත ස්වරූපයේ දක්වා ගිහිලා තියෙනවා. එතකොට අපි භාෂාවේ ස්වරූප දෙකක් දකිනවා. එකක් වාචික විවහාරයේ දකිනවා. අනිත් එක ලිඛිත විවහාරයේ දකින්න. ওই විදිහට සරලව අදහසක් ඔගොල්ලෝ ඉදිරිපත් කරා නම් ඒක ප්‍රමාණවත්. එහෙම නැත්නම් එහෙම අදහසක් කියන තරම් ඕගොල්ලන්ගේ විඥානය හෝ න්‍යායාත්මක දැනුම මේ විදිහමද ඔන්නේ දැන් නැත්නම් ඔය කියන දීලා දෙන දෙක පිළිවෙත් දාගන්න. ඒතකොට කිසි ගැටලුවක් නැහැ. පැහැදිලිද? දැන් බැරිලාවත් එක්සෑම් එකේදී භාෂාව යන කුමක්ද කියලා අහුවොත් එහෙම කිල්සරහනකට ඒකටත් හරියන්න තමයි මම මෙතන මේ සටහන ඔගොල්ලන්ට හදලා තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම කියනවා භාෂාව කියලා කියන්නේ මොකක්ද කියන කාරණය පැහැදිලි කරා. එහෙනම් කිසි ගැටලුවක් නැහැ. ඕන කෙනෙකුට ඒක තේරෙනවා. right. ඊළඟට අපිට වැදගත් වෙන දේ තමයි භාෂාවේ කාර්යභාරය කියන්නේ මොකක්ද කියන එක. ඒතකොට භාෂාවේ කාර්යභාරය කියන එක ගැන කතා කරද්දී භාෂාවේ උතන අපි එක වචන දෙකකුත් පැහැදිලි කරා. දැන් ඉස්සෙල්ලාම අපෙන් අහන්නේ මානව භාෂාවේ සක්‍යතාවය කියන එක.
එතෙන්දී ඔයගොල්ලෝ භාෂාවේ සත්‍යතාවය කියන්නේ මොකක්ද කියන සංනිවේදන සත්‍යතාවය කියලා කියන්නේ අදහසක් අන් අයට දැනෙන පරිදි හැඟෙන පරිදි අන් අයන් පොළඹවා ගත හැකි පරිදි ඉදිරිපත් කිරීම නැත්නම් ප්‍රකාශ කිරීම අපි සංනිවේදන සත්‍යතාවය කියලා කියනවා. ඒ කියන්නේ සංනිවේදකයාගේ සංනිවේදන අරමුණු ඉටු වෙන පරිදි ග්‍රාහකයාගේ ග්‍රාහක අරමුණු ඉටු වෙන පරිදි සන්නිවේදනය කිරීමට භාෂාව තුළ ඇති හැකියාව අපි සන්නිවේදන සත්‍යතාවය ලෙස හඳුන්වනවා. මොකද සන්නිවේදන සත්‍යතාවය කියලා කියන්නේ සන්නිවේදකයාට සන්නිවේදනයේ සන්නිවේදන අරමුණු සාක්ෂාත් කර ගැනීම. ග්‍රාහකයාට ග්‍රාහක අරමුණු සාක්ෂාත් කර ගැනීම. ඇයි අපි මෙතන සන්නිවේදකයා සහ ග්‍රාහකයා කියලා කියන්නේ? සන්නිවේදන ක්‍රියාවලියේදී සම්බන්ධ වෙන ප්‍රධාන පාර්ශ්ව කරුණු දෙන්න එච්චරයි. කවුද එකෙක් සංනිවේදකෙක් ඉන්නව අනිත් පැත්තෙන් ග්‍රාහකෙක්. එතකොට සංනිවේදකයාගේ සංනිවේදන අරමුණු ඉටු වෙනවනම් ග්‍රාහකයාගේ ග්‍රාහක අරමුණු ඉටු වෙනවනම් ඒක තමයි භාෂාවක තියෙන හොඳම සක්‍යතාව. එතකොට ඒ අරමුණු ඉටුවීම සඳහා සුවිශේෂී හැකියාව මේ භාෂාව මතින් තියෙනවා. අන්න ඒක තමයි අපි භාෂාවේ සක්‍යතාවය කියලා කියන්නේ. එතකොට මේ සක්‍යතාවය අපිට හඳුනා ගන්න පුළුවන් භාෂාවේ කාර්යභාරය ඇසුරින්. භාෂාවේ කාර්යභාරය කියන්නේ මොකක්ද? භාෂාවේ කාර්යභාරය කියලා කියන්නේ භාෂාවෙන් මොකක්ද කරන්නේ? භාෂාවට කළ හැකි දේ. උදේ භාෂාව නිර්මාණය කරගෙන තියෙන කවුද? බස නිර්මාණය කරන්නේ මිනිසුන්. උදේ ඇයි මිනිසුන් බස නිර්මාණය කරන්නේ? මිනිසුන් භාෂාව නිර්මාණය කරගන්නේ ස්වකීය අදහස් අන් අයට ප්‍රකාශ කිරීම සඳහා. ඇයි? මානවයා සන්නිවේදන සත්වයෙක් නේද? මානවයා කියලා කියන්නේ සන්නිවේදන සත්වයෙක්. ඒතර මිහි පිට ඉන්න කිසිම මානවයෙකුට සන්නිවේදනයෙන් තොරව ජීවත් වෙන්න බෑ. එහෙනම් ස්වකීය සන්නිවේදනය සඳහා මානවයාට තියෙන හොඳම සන්නිවේදන මෙවලම තමයි මානව භාෂාව. එහෙනම් භාෂාවේ මුඛ්‍යතම කාර්යභාරය තමයි සන්නිවේදනය. පැහැදිලිද? ඔන්න ඔය විදිහට භාෂාවේ කාර්යභාරය කියන්නේ මොකක්ද? පැහැදිලි කරා. බසින් මොකක්ද කරන්නේ? ඉතින් බසින් මොකක්ද කරන්න කියලා කියන්න කලින් ඇයි මිනිස්සු භාෂාව නිර්මාණය කරගත්තේ කියලා කියන්න. මේ භාෂාව නිර්මාණය කරගත්තේ ඇයි? දැන් භාෂාවේ මූලික ස්වરૂපය තමයි නිර්වාචික සංනිවේදන විවරය. භාෂාවේ දැන් අද අපි මේ කතා කරාට දැන් අපි මෙතන මේ ලියලා පෙන්නුවාට මුල් කාලීන භාෂාවද මිනිසුන්ට ලියන්න කියන්න හැකියාවක් තිබුණේ නැහැ. මානව භාෂාව ඉතිහාසය උගුල ඉගෙනගෙන ඇති. ඓතිහාසික මානවයා ස්වකීය සොකීය අදහස් අන් අයට ප්‍රකාශ කිරීම සඳහා නිර්වාචික සංනිවේදනය සමඟ තමයි භාවිත කරන්නේ. ලෙවල් 1 උද්‍යෝගුලි ඉගෙනගෙන ඇති චිත්‍රක සංනිවේදනය. ගුහා චිත්‍ර කියලා කියන්නේ ඒකට හොඳම නිදර්ශන. උපතින් ලැබිච්ච හිනාව, ඇඳීම, අභිනය, අංග චලනය මේවා ඓතිහාසික මානවයා සොකීය අදහස් ප්‍රකාශනයේදී භාෂා විවහාරයක් ලෙස භාවිත කරාට හොඳ නිදර්ශන. හැබැයි පසුගාලීනව සමාජ පරිණාමයත් එක්ක මිනිසුන්ට අවශ්‍ය වෙනවා මෙතනින් එහා ගියපු සංගීන අදහස් මානවයාට ප්‍රකාශ කරන්න. නේද? හෝමෝ හැබිලිස් කියන මානව අවදිය වෙනකොට මානවයාගේ භාෂෝත්පාදන ඉන්ද්‍රියන් ශාරීරික වශයෙන් ජෛව විද්‍යාත්මකව හැඩගැහිලා මිනිසුන්ට ලැබෙනවා ශබ්ද කියන ඒවා. හසුරුවන් ශබ්ද කියන ඒවා දේවල් උච්චාරණය කරා. මේ ශබ්ද පරිණාමයත් එක්ක වාචික විවහාරයක් බවට පත් වෙනවා. සමාජ පරිණාමයත් එක්ක සමාජයේ දැනුම ගබඩා කරන්න දැනුම අන් අය අතර පතුරවාලන්න අනාගතය සඳහා සුරක්ෂිත කරන්න අන්න මානවයා භාෂණයෙන් මිදි ලේඛනය සොයාගන්න නේ. එතකොට අද තාක්ෂණයත් එක්ක මේ ලේඛනය සංනිවේදනයක් බවට පත් වෙලා තියෙනවා. හැදෙන්නේ එහෙනම් භාෂාව කියලා කියන්නේ සමාජ සංකීර්ණත්වය තුළ අන් අයන්ට අදහස් අන් අයන් සමග ගනුදෙනු කිරීම සඳහා මානවයා විසින් නිර්මාණය කරගත්ත හොඳම සංනිවේදන මෙවර. එහෙනම් භාෂාවේ මුඛ්‍යතම කාර්යභාරය තමයි දරුවනේ සංනිවේදනය කියලා කියන්නේ. පැහැදිලිද? එහෙනම් අපි මේ සංනිවේදන හැකියාව අපි සාකච්ඡා කරනවා. මේ සංනිවේදන කුසලතාවය අපි සාකච්ඡා කරනවා භාෂාවේ කාර්යභාරය ඇසුරින්. ඒතර භාෂාවේ කාර්යභාරය ගැන කතා කරන්න අපිට තියෙන න්‍යායාත්මක අදහස්. පළවෙනි න්‍යායාත්මක අදහස තමයි භාෂාවේ කාර්යභාරය පිළිබඳව විද්වතුන් ඉදිරිපත් කරපු අදහස් මොනවාද? හරිද? එහෙනම් අපි ඊළඟ අදියරේදී මොකද කරන්නේ? මානව භාෂාවේ කාර්යභාරය පිළිබඳව
විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් මොනවාද කියන එක බලනවා. ඒක මානව භාෂාවේ කාර්යභාරය පිළිබඳ විද්වතුන් ඉදිරිපත් කරපු නිර්වචනවලදී අපි අපි මෙන්න මේ වගේ චරිත කීපයක් හඳුනා ගන්න. එතනදී කියනවා භාෂාව යන කුමක්ද ඒ කාර්යභාරය පිළිබඳ විද්වතුන් විවිධ වූ නිර්වචන ඉදිරිපත් කොට ඇත. එහිදී එම නිර්වචන මගින් භාෂාවේ කාර්යභාරය පිළිබඳව විස්තර කරන අතර ඒ තුලින් හැඟෙවෙන සංනිවේදන කාර්යභාරය අප පැහැදිලි කළේ. ඒ අනුව බොක්සාට් එක, මාර්ටින් ෆයිඩෙග, මින්ස්ටයින්, ජෝන් ලියොන්ස්, ජෝනි ස්ටුවර්ට් මිල්, ජේ.බී. දිසානායක මේ ආදී ඔබ විසින් හඳුනාගත්ත චරිත පහක් වත් ඔවුන්ගේ නිර්වචන කඩපාඩම් කරගන්න ඒ කඩපාඩම් කරගෙන දරුවනි ඔබ විසින් ඒ නිර්වචන පැහැදිලි කිරීම සහ ඒ හැඟවෙන අරුත පැහැදිලි කිරීම ඉතාමද. මෙතනදී ඒ අරුත පැහැදිලි කළ යුත්තේ ඒ නිර්වචන හරහා කියනු ලබන කාර්යභාරය ඇසුමින් සංනිවේදන කුසලතාවය විස්තර වන්නේ කොහොමද කියන කරුණ. හරිද? දැන් අපි ඒක සඳහා උදාහරණ කීපයක් මෙන්න මේ විදිහට මම ඔයගොල්ලොත් එක්ක පැහැදිලි කරන්න. දැන් බ්ලොක්සාට් එක කියනවා මානව සමාජයේ බිඳ නොවැටෙන පරිදි එය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යෑම භාෂාවේ මූලික කාර්යභාරයයි. එතකොට භාෂාවේ කාර්යභාරය පිළිබඳ නිර්වචනයක් ඉදිරිපත් කරන බ්ලොක්සාට් එක ඔවුන් කියනවා භාෂාවේ කාර්යභාරය තමයි සමාජයේ බිඳ නොවැටෙන පරිදි සමාජයේ පවත්වාගෙන යෑම. නේ දැන් මම කියන්නේ නැහැ. දැන් පොත මේකත් හොඳට මතක තියාගන්න. දැන් මේ උකුම මේ තියෙන අඩු කාල පරාසයක් තුල ඉරවිද්දා ගන්න බෑනේ. ඒක තමයි ඇත්ත. ඉතින් මම කියන්නේ නැහැ 100%ක්. දැන් අපි ඒක තමයි කියන්නේ අපි කලින්ම මේ තියරි ගාන වලින් ඉන්නු නැහැ කියලා. දැන් හරි ඒව කතා කරලා වැඩකුත් නැහැ නේ. නේද? ඒව කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා මේ නිර්වචන 100%ක් මේ විදිහට නැතත් මේකේ මේ නිර්වචන ඉදිරිපත් කර පුද්ගලයාගේ නාමයයි ඒ නිර්වචනේ වෙන අරුතවත් සරලවම ආසන්න වශයෙන් පැහැදිලි කිරීමට ඔබ උත්සාහයක් ගන්න. මම කියන්නේ 100%ක්ම මේ බ්ලොක්සාට් එකගේ නිර්වචනේ කඩපාඩම් කරගන්න ඕනේ කියන. නේද? බ්ලොක්සාට් එක කියලා දෙන්නේ නිර්වචන ඉදිරිපත් කරා. ඒ නිර්වචනය හරහා කියන්නේ සමාජ සම්මුතියක් සමාජයේ බිඳෙන වැඩෙන පරිදි ඒ ආපත් ආකාරයෙන් පවත්වාගෙන යෑම තමයි භාෂාවෙන් සිදුවෙන්නේ. අන්න එහෙමවත් කියන්නේ ඔබ ගාව මතකයක් තියෙනවා. හරි? රයිට් එහෙම කිව්වා කියලා මේවා මූලික වශයෙන් කඩපාඩම් නොකර ඉන්න යන්න එපා. ඒ කියන්නේ සරලව ඔයගොල්ලන්ගේ ප්‍රායෝගික ප්‍රශ්නත් එක්ක මම මේ කතා කරා. මානව සමාජයේ බිඳෙන වැඩෙන පරිදි ඒ ආපත් ආකාරයෙන් පවත්වාගෙන යෑම භාෂාවේ මූලික කාර්යභාරය. එහෙනම් මේ සමාජයේ කියන දේ දරුවම සමාජය මිනිසුන් විවිධාකාරයි. මිනිසුන් විවිධාකාරයි. ඒතොර විවිධාකාර මිනිසුන් ජීවත් වෙන සමාජය තුළ ඒ සමාජයේ සාමූහිකත්වයක් අවශ්‍යයි. එකිනෙක අංගෝපාංග එකිනෙක බද්ධ වෙලා තියෙනවා. නේ? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ බලන්න මේ අරගලයේ ප්‍රශ්නේදී අරගලයේ මූලික මේ සමා අපේ දැන් මේ වර්තමානයේ අපේ රට දැන් අයිති ලොකු නෝන කියනවා आर्थिक समाज अंगीकने लंका उदाहरण अभी समाज एक संबंधित है අධ්‍යාපනය ආර්ථිකය දේශපාලනය දැන් අපේ ආර්ථිකය පදනම් කරගත්ත මූලික ප්‍රශ්නය අද දේශපාලන වියවුලක් බවට පත් වෙලා තියෙනවා නේ. ඉතින් මේ දේශපාලන වියවුල තවදුරටත් ගියොත් එහෙම ඒක සිවිල් බලය බිඳ වැටිලා සමාජ කේදාන්තයක් බවට පත් වෙනවා. පැහැදිලිද? මේ වගේ සමාජයේ හැම ඒකකයක්ම එකිනෙක සම්බන්ධයි. මේ සමාජය තුළ විවිධ වෙසෙන් වුණකොට විවිධ සමාජ ක්‍රියාකාරකම් තියෙනකොට ඒ දේවල් එකතු කරලා සමාජයේ යහපත් ආකාරයට පවත්වාගෙන යෑම තමයි භාෂාව මතින් සිදුවෙන්නේ. එනම් මිනිසුන් ඒකලාශී කිරීම,
මිනිසුන්ට වගකීම් ලබා දීම මිනිසුන් නෛතිකමය රාමුවක් තුළ ඒකායන අරමුණක් කරා ගමන් කිරීම මිනිසුන් මෙහෙවීම මිනිසුන්ට අනුබල දීම මිනිසුන් සම්මුති සදාචාරයන් ආරක්ෂා කිරීමට පොළඹවාලීම මෙන්න මේ වගේ දේවල් සම්නිවේ මේ වගේ දේවල් භාෂාව තුළින් සිදු වෙනවා ඒව තමයි භාෂාවේ කාර්යභාරයන් විදියට අපි දකින්නේ ඒව තමයි මේ කාර්යභාරයන් හරහා භාෂාවට තියෙන සම්නිවේදන කුසලතාවයේ විදියට අපි හඳුනාගන්නවා පැහැදිලිද ඔන්න ඔය විදියට ඔය කාරණය පැහැදිලි කළ යුතුයි දැන් මාටින් ෆයිඩෙගර් කියනවා මිනිසා භාෂාව හසුරුවනවා වෙනුවට භාෂාව මිනිසා හසුරුවන එනම් මිනිසා භාෂාත්මක නිර්මිතයි එකනික් තේරෙනවා අඩුයි වගේ ඇති බා මිනිසා භාෂාව හසුරුවනවා වෙනුවට මිනිසා භාෂාව හසුරුවන දැන් අපි දන්නවා බස උපදින්නේ මානව ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ඒ කියන්නේ මම විසින් තමයි මගේ භාෂාව ගොඩනගන්නේ හැබැයි මම විසින් මගේ භාෂාව ගොඩනගා ගත්තට දරුවනේ මම කවුද කියන එක ලෝකයා දැනගන්න ලෝකය පිළිබඳව මාගේ දැනුමේ සීමාව ලෝකය පිළිබඳව මාගේ අර්ථකථනයේ සීමාව භාෂාව මතින් කන්ට්‍රෝල් කරනවා එක ගන්න විදිහට ගත්තොත් අපි හිතමු මට දෙමළ සමාජයක ගණිතුණු කරන්න පුළුවන් මම කොච්චර මම භාෂාව මට හැකියාවක් තිබුණා කතා බහ කරන්න දෙමළ මම දන්නේ නැත්තම් මට දෙමළ සමාජයක් එක්ක ගණිතුණු කරන්න බෑ අන්න එතන මට අර්බුදයක් ඇති වෙනවා එතකොට මොකද වෙන්නේ අර භාෂා දෙමළ නොදැනීම කියන භාෂා අර්බුදය මාගේ ක්‍රියාකාරීත්වය පාලනය කරනවා පැහැදිලිද පැහැදිලිද ඒ නිසා ඒක තමයි කියන්නේ මාර්ටින් ෆයිඩෙගර් භාෂාව මිනිසා භාෂාව හසුරුවනවා වෙනුවට භාෂාව මිනිසා හසුරුවන ඒක තමයි භාෂාවේ කාර්යභාරය මිනිසා හසුරුවන්නේ දැන් මේකේ තියෙන සංනිවේදන සක්‍රියතාවය මොකක්ද සංනිවේදන සක්‍රියතාවය තමයි ලෝකයා පිළිබඳව දැන ගැනීමට ලෝකයා පිළිබඳව අර්ථකථනය කිරීමට බාහිර ලෝකයා තමා කවුදයි කියන එක අවබෝධ කර ගැනීමට තියෙන හොඳම මෙවලම තමයි මානව භාෂාව. කාගෙද එනම් භාෂාවකට සංනිවේදන හැකියාවක් තියෙනවා පුද්ගලයේ කවුද යන්න වග අන් අයට හඳුන්වා දෙන්න. අන් අයට තේරුම් ගැනීම. පැහැදිලිද? ඒ කියන්නේ මම කතා කරන දේවල් වලින්, මම කියන දේවල් වලින්, මම ලියන දේවල් වලින් ඔබට නිගමනය කරන්න පුළුවන් මෙහෙම ගියොත් විභාග ගොඩ දාගන්න පුළුවන්ද බැයි. කියන කාරණා. ඕගොල්ලෝ දෙන උත්තරවලින් ඕගොල්ලෝ කතා කරන දේවල් වලින් මට කියන්න පුළුවන් ඕගොල්ලෝ විභාගිකවට දාගයිද නැද්ද කියන එක. ඔන්න ඕක තමයි මෙතන sannivedana sakyatave විදිහට අපිට ගන්න වෙන්නේ. ඊළඟට මාගේ ලෝකයේ සීමාව මාගේ භාෂාවේ සීමාව. නේ? මින්ස්ටයින් කියනවා. මාගේ ලෝකයේ සීමාව මාගේ භාෂාවේ සීමාව. ඒ කියන්නේ භාෂාවේ කාර්යභාරය තමා දරුවනේ මිනිස්සුගේ චින්තනය මිනිසුන්ගේ සිතුම් පැතුම් මිනිසෙකුගේ තියෙන ලෝකයේ පිළිබඳව තියෙන දැනුම ගොඩනගන එක භාෂාවේ කාර්යභාරය පැහැදිලිද ඒ කියන්නේ මම ලෝකය කියන එක දකින්නම් අප දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මොකුත් අතරින්න දැන් මෙහෙම හිතන්නකෝ අරගලය කියලා අපි ගන්නවා. එතකොට අරගලය කියන්නේ මොකක්ද කියන එක මම කොයිදා දුරට සීමාවක දකින්නවද කියන එක මම තීරණය කරන්නේ. මම මගේ භාෂාමය හැකියාව මත. නේ? මම කතා කරනවා නම්, මම ලියනවා නම්, මම පතපොත කියවනවා නම්, මට භාෂා තුන හතරක් පුළුවන් නම් අරගලය මම පුරුදු විදිහට දකිනවා. සමාජය කියන එක මම පුරුදු විදිහට දකිනවා. ලෝකයේ කියන එක පුළුල් විදියට දකින. ඒ කියන්නේ භාෂා ඥානෙ මත පුද්ගලයාගේ ලෝකයේ සීමාව කොතනදයි කියන එක අර්ථ නිරූපණය වෙනවා. පැහැදිලිද? එහෙනම් භාෂාවේ කාර්යභාරයක් තමයි පුද්ගලයෙකුට ලෝකය දකින්න උදව්පදව් කරන එක. ලෝකය දැන හඳුනා ගන්න උදව්පදව් කරන එක. එහෙනම් බුද්ධිය වර්ධනය කර ගැනීම දැනුම වර්ධනය කර ගැනීම උපකල්පනය කිරීම මේ සියල්ලම ලැබිලා තියෙන්නේ භාෂාව මත.
එනම් භාෂාවට පුළුවන් කිසියම් දැනුමක් ලබා දෙන්න. යමක් සිතන්න යමක් උපකල්පනය කරන්න භාෂාවට පුළුවන්. ඔන්න ඌවා භාෂාවේ තියෙන සංනිවේදන ශක්තිය. හරිද? ඊට පස්සේ ජෝන් ලියොන්ස් කියනවා භාෂාව යනු කුමක්ද ඇසීම එක් අතකින් අනවශ්‍ය ප්‍රශ්නයක්. එය හරියට ජීවිතය යනු කුමක්ද ඇසීමට සමානයි. ඒ කියන්නේ භාෂාවේ මූලිකම කාර්යභාරය තමා දරුවනි පුද්ගලයා සහ ඔහුගේ සමාජ ආර්ථික දේශපාලන ඔහුගේ ජෛව විද්‍යාත්මක ක්‍රියාවලිය ඉඳලා ඔහුගේ සමාජ විද්‍යාත්මක සංස්කෘතික විද්‍යාත්මක සමස්ත පුද්ගල ක්‍රියාකාරීත්වය ලෝකයාට නිරූපණය කරන එක. හරිද? එතකොට මේ ජීවිතය කියන්නේ මොකක්ද කියන එක අපිට අර්ථ නිරූපණය කරන්න පුළුවන් භාෂාව මත. භාෂා හැසිරීම මත. භාෂාවේ ක්‍රියාකාරීත්වය මත. හරිද? ඔන්න ওই විදිහට ඕගොල්ලන් නිර්වචන කීපයක් පදනම් කරගෙන භාෂාවේ කාර්යභාරය ගැන ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන කීපයක් පදනම් කරගෙන ඒ නිර්වචන වලින් ඉදිරිපත් වෙන අදහස පදනම් කරගෙන ඒ තුල තියෙන සංනිවේදන හැකියාව නැත්නම් සංනිවේදන කුසලතාවය ඔබ විසින් පැහැදිලි කළ යුතුයි. පැහැදිලිද? තව මේකේ මම නිර්වචන පැහැදිලි කිරීම කීපයක් දීලා තියෙනවා. හැඟීම් අනිකාට ප්‍රකාශ කිරීම, තොරතුරු දැන්වීම, අත්ගේ මත, තම මතයන් නම්මා ගැනීම, විනෝද වීමට රස වින්දනයේ භාෂාව මූලික වේ. ඔබ තම භාෂාවේ කාර්යභාරය. එතකොට ඒවැය තියෙන සංනිවේදන දේ තමයි. මිනිසුන්ට තොරතුරු කීමට තියෙන භාෂාව නේ, තොරතුරු සම්පාදනය කිරීම භාෂාවේ කාර්යභාරය. මොකද මේ වගේ දේවල් මම මෙතනදී හයිලයිට් නොකරාට විද්වතුන්ගේ අදහස් වලදී අපිට මේ කාරණා හයිලයිට් කරන්න පුළුවන්. හරිද? එතකොට භාෂාවේ කාර්යභාරය පිළිබඳව ඊළඟට අපිට හඳුනා ගන්න පුළුවන් අවස්ථාව තමයි භාෂාවේ කාර්යභාරය පිළිබඳව විද්වතුන්ගේ අදහස්. එතකොට විද්වතුන්ගේ අදහස් ගැන කතා කරද්දී අපිට මානව විද්‍යාඥයන් නොයිස්කි, ඊළඟට අපි ගත්තොත් ආර්.එල්. ටාස්ක්, ඊළඟට අපි ගත්තොත් එහෙම ජී.බී. දිසානායකයන්, ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මාටින් ෆ්‍රයිඩේගර්, සෝරි මේ මයිකල් එම්.ඒ. මයිකල් හැලිඩේ, ඊළඟට අනිත් පැත්තෙන් අපි ගත්තොත් පසුගියදා අපි අතර නැසී ගිය මහාචාර්ය විමල්ජි බලගත්. මේ පස් දෙනා පදනම් කරගෙන අපිට ඔවුන්ගේ අදහස් අනුව භාෂාවේ කාර්යභාරය මොකක්ද කියන කාරණය පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. එතකොට මහාචාර්ය මැනිනොවිස්කි, ඌ එතන මානව විද්‍යාඥයෙක්, ඌ සමාජ විද්‍යාව වගේ දේවල් කතා කරද්දී මැනිනොවිස්කි ගැන කතා කරලා ඇති. හරිද? මේ ඒ නිසා මෙතනදී ඕගොල්ලෝ ඔහු විසින් භාෂාවේ කාර්යභාරය පිළිබඳ ඉදිරිපත් කරපු අදහස් හඳුනාගත යුතුයි. හරිද? ඔහු කියනවා භාෂාවේ කාර්යභාරයක් තමයි මිනිසු සතු මූලික ආශාවන් මුදුන්පත් කර ගැනීම භාෂාව මතින් සිදු වෙනවා. හරිද? එතකොට මිනිස් ආශාවන් කියලා කියන්නේ මිනිසුන්ගේ සිත් තුළ තියෙන ආශාවන් තියෙනවා, මිනිසුන් සමාජයේ තුළ ජීවත් වෙන සමාජ සත්ත්වයෙකු ලෙස ගොඩනගෙන ආශාවන් තියෙනවා. මේ සියලු දේම ඉටු කරගත හැක්කේ භාෂාව මත. ඉතින් ඒ මිනිස් ආශාවන් ඉටු කර ගැනීමට නම් මිනිසුන් සමාජයේ සමග සම්බන්ධතාව ඇති, සමාජයත් එක්ක ගනුදෙනු කළ යුතුයි. එහෙනම් ඒ සමාජ ගනුදෙනු වලට සම්බන්ධතාවයට උචිත පරිදි මානවයා භාෂාව හසුරුවන. ඒක තමයි භාෂාවේ තියෙන සංනිවේදන ශක්තියතාව. ඒකයි අපි කියන්නේ අපි බස් එක්ක ගමන් කරනකොට නොඅඳුන කෙනෙක් හම්බුනොත් එන්නේ නේද? අපිට ඉන්න බෑ, මිනිස්සුකින් කතා කරන්න නැතුව ඉන්න බෑ නේද? අර කියනවා නිහඬ බව තමයි මිනිසුන් අතර ප්‍රධාන කුතුහලය ඇති වෙන දේ. ඒ නිසා අපි මොකද කරන්නේ? ආ බෑරක් යනවාද, වෙලාව කීයද, ආයුබෝවන් මේ ආදී වචන කියලා සම්බන්ධතා ගොඩනගන. එක්සෑම් මෙනුස්කි කියනවා භාෂාවේ එක කාර්යභාරයක් තමයි එකිනෙකා අත එකිනෙකාගේ අදහස් මුදුන්පත් කර ගැනීම කියන. ඊළඟ මෙනුස්කි මෙතන දෙවෙනි අදහසක් ඉදිරිපත් කරනවා,
භාෂාවේ කාර්යභාරය පිළිබඳව භාෂාව මතින් සමාජ සංවාද ඇති කරයි. සමාජ සංවාද ඇති කරයි කියලා කියන්නේ දැන් සමාජයේ භාෂාවේ කාර්යභාරයක් දු සමාජ සංවාද ඇති කි. අපි දන්නවා මිනිසුන් ගත්තම දරුවනේ විවිධ අදහස් වලින් පිරිච්ච මිනිසු. දැන් අපි දන්නවානේ දැන් ජනාධිපතිවරණ සටනට ඔන්න තුන් හතර දෙනෙක් කියන වෙයිදලා තියෙන්නේ. වැඩ බලන ජනාධිපතිවරයා ඉන්නවා කියලා කියනවා. මාස් ධනායක ඉන්නවා කියලා කියනවා. ඊළඟට අපි අදාස මහත්තයා ඉන්නවා කියලා කියනවා නේද? ඔය විදිහට තුන් දලසලාතුරුම ඉන්නවා කියලා කියනවා. මේ විදිහට තුන් හතර දෙනෙක් එනවා. ඒක පාර්ලිමේන්තුවේ ඉන්න 225න් වැඩිම බහුතරය ගන්නව කෙනා තමයි ජනාධිපති විදිහට මේ අවුරුදු දෙක තුන පත් වෙන්නේ. නමුත් දැන් ගැටලුව දැන් ඊළඟට අනිත් පැත්තේ මොකද කියන අරගල කරු කියනවා අපිට මේ මොකවත් එපා අපිට නෑ සම්මුතිවාදී ආණ්ඩුව දැන් ස්වාධීන වෙ ඉන්න කඩේ කියනවා නෑ මේ 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 මෙතන මේ ජනාධිපති තෝරා ගැනීම සම්මත වඩා මෙතනදී අපිට වැදගත් වන්නේ පොදු මේ ප්‍රශ්න වලට උත්තරයක් ලියන එක එහෙනම් සමාජය තුල සංවාද තියෙනවා විසංවාද තියෙනවා අදහස් තියෙනවා ප්‍රතිවිරෝධතා තියෙනවා මේ සියල්ලම ඒක රාශී කරලා පොදු සම්මුතිය තුළ සාමූහිකත්වයේ ඇතිගිරීම තමයි භාෂාවේ කාර්යභාරය. ඒක තමයි මැන්නුස්කි කියන්නේ. ඉතින් එතෙන්ට යන්න මානවයාට හැකියාව තියෙන්නේ තම අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් භාෂාව මතින්. ඊළඟට ඒ අදහස් වලට සංවාදයක් ඇති කරන්න පුළුවන්. ඒ සංවාදයට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. චෝදනා ඉදිරිපත් කරන්න පුළුවන්. තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. අවසානයේදී එකඟත්වයේ කැමැත්ත ලබා දෙන්න මෙකී සම්නිවේදන හැකියාව මානව භාෂාව තුළ එනම් භාෂාව සමාජ සංවාද ඇති කරයි නම් ඔය සංවාද ඇති කිරීමේ කාර්යභාරයට අර කියන සම්නිවේදන සක්‍රියතාවේ හේතුවක් වෙනවා හරිද දැන් තේමාද පැහැදිලි කරන ආකාරය ඊළඟට මෙතනදී තුන්වෙනිව කියනවා සමාජ සහයෝගීත්වය ලබා ගැනීම සමාජ සහයෝගීත්වය ලබා ගැනීම. දැන් අපි දන්නවා සමාජ අනුයෝජනයේ කියන කාරණේ තිබුණොත් විතරයි පුද්ගලයාගේ චිරස්ථිතිය ගොඩනැගෙන්නේ. නේ? දැන් කුඩා කාලයේදී ඇනුවොත් විතරයි අම්මා කිරි දෙන්නේ. නේ? ඊට පස්සේ වයසින් මූකරා ගියපුවා වැඩිහිටියෙක් බවට පත් වුණාම තම අවශ්‍යතාවයන් අනිකට සම්නිවේදනය කළේ. නේ? කුඩා කාලයේදී දරු සෙනෙහස නිසා අපිට ආදරේ රැකවරණය ලැබුණා. හැබැයි වැඩිහිටියෙක් බවට පත් වෙනකොට ඒ ආදරේ රැකවරණය උදෙසා ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් අපි හඹා යා යුතුයි. ඔවුන්ට අපේ අදහස කිය යුතුයි. අපේ අවශ්‍යතාවය ප්‍රකාශ කළ යුතුයි. අන්න එවැනි දෑ කිරීම තමයි භාෂාවේ කාර්යභාරය. එනම් මිගී සමාජ අනුයෝජනයේ අවශ්‍ය මූලික අවශ්‍යතා ප්‍රකාශ කිරීමේ හැකියාව, ඒට එකඟත්වය ලබා ගැනීමේ හැකියාව, සිතැඟි ඉටු කර ගැනීමේ හැකියාව, අන්‍යයන් පොරබවාලීමේ හැකියාව, අන්න එවැනි සම්නිවේදන කුසලතාවයක් සම්නිවේදන හැකියාවක් භාෂාවට තියෙන නිසා තමයි මේ කාර්යභාරය ඉටු කර ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔය විදිහට මැනිනොයිස්කි මෙතන කාරණා හතක් ගැන පැහැදිලි කරනවා. කාරණා හතක් ගැන පැහැදිලි කරනවා. කාරණා හත ඔයගොල්ලෝ එකිනෙකගෙන විස්තර කළ යුතුයි මම දන්නවා. ඔය කාරණා හතම මෙතනදී ඔයගොල්ලන්ට විස්තර කරන්න වෙලාවක් නැති වෙයි. නමුත් මේ වගේ අවසානයේදී කාලයත් එක්ක බලලා මෙවැනි කාරණා හතක්වත් තියෙනවයි කියන අදහසේ ඕගොල්ලෝ ඉන්නවනම් ඕගොල්ලන්ට පැහැදිලි පිළිතුරක් ලිවීමේ හැකියාවක් පැහැදිලිද? දැන් මම මෙතන කාලය යන නිසා මේ හැම කරුණක්ම එකිනෙක ගැන මම පැහැදිලි කරන්නේ නැහැ. ඕගොල්ලන්ට මේ PDF එක ලැබුණාට පස්සේ මේ PDF එක කියවලා මම කියපු රෙකෝඩින් එකක් දෙන්නම් ඕගොල්ලන්ට. රෙකෝඩින් එකත් හොඳට අහලා එතන ඉඳලා ඕගොල්ලෝ මේ ප්‍රශ්නෙට උත්තරේ බලන්න දකින්න. එතකොට ඕගොල්ලන්ට මේ කාරණා වඩා තුලින් තේරුම් ගැනීමේ හැකියාවක් ලැබෙවි. රයිට්. ඊළඟට අපිට භාෂාවේ කාර්යභාරය ගැන අදහස් ඉදිරිපත් කරපු භාෂාවේ කාර්යභාරය ගැන අදහස් ඉදිරිපත් කරපු චරිතයක් විදිහට RL task හඳුනා ගන්න පුළුවන්. එතකොට RL task ප්‍රධාන කාරණා අටක් ගැන පැහැදිලි කරනවා භාෂාවේ කාර්යභාරය පිළිබඳව. හතක් ගැන කියනවා
භාෂාවේ කාර්යභාරය පිළිබඳ එකක් කරුණාසයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම දෙක අන්‍යයන් ප්‍රබෝවාලීම තමන් ඉන්දුනේ ලබු විඳන්නාට විනෝද සැපයීම කණ්ඩායම්වල සමාජිකත්වය ප්‍රකට කිරීම පුද්ගල භාවය ප්‍රකට කිරීම හොඳ හෝ නරක සම්බන්ධතා ප්‍රකට කිරීම බාහිර ලෝකයා නියෝජනය වෙන පරිදි මානසික ආදී ගොඩනැගීම ඔය කියන කාරණා විස්තර කරනකොට ඒ කාරණා ගොඩනැගීම තුළ ඒ කියන කාර්යභාරයේ භාෂාව තුළින් ඉටු වෙනකොට ඒ තුල තියෙන සංනිවේදන ලක්ෂණ මොනවද කියලා කිව්වනම් ඒ තුල තියෙන සංනිවේදන විශේෂතාවයන් මොනවද කියලා කිව්වනම් එතෙන්ද එන්න භාෂාවේ තියෙන සංනිවේදන හැකියාව මොකක්ද කියලා කිව්වනම් ඕගොල්ලොන්ට මේක සාර්ථක උත්තරයක් වෙනවා මම මෙතන දැන් කියන්නම් තොරතුරු ඉදිරිපත් කිරීම ඒක ඕනේ නැහැ නේ කරුණු ආසින් ඒ කියන්නේ මානවයා උත්පත්තියෙන්ම කුතුහලයෙන් පිරිසත්තේ ඒ නිසා මානවයාට අවශ්‍යයි සමාජ ජීවිතය තුළ පුද්ගල ජීවිතයි ජෛව විද්‍යාත්මක ජීවිතය තුළ තොරතුරු. ඒතර භාෂාවේ කාර්යභාරය මුඛ්‍යතම කාර්යභාරයක් තමයි තොරතුරු ඉදිරිපත් කිරීම. එහෙනම් තොරතුරු ඉදිරිපත් කිරීමත් සංනිවේදන කුසලතාවය. සංනිවේදන හැකියාව. ඒතකොට භාෂාව මතින් අවශ්‍ය තොරතුරු අන්‍යයන්ගේ අවශ්‍යතාවයන් කුත්‍ය ලැබෙනසේ තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාව. අන්‍යයන් තේරුම් ගන්නා පරිදි දැනෙන පරිදි මිනිසුන් හැඟෙන පරිදි තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාවක් භාෂාවට තියෙනවා. ඒක තමයි මෙතන RL task කියන්නේ. භාෂාවේ මූලික කාර්යභාරය තමයි තොරතුරු ඉදිරිපත් කිරීම. right. දැන් ඒ වගේ ඒවා දන්න නිසා මම මේක කියන්නම්. බාහිර ලෝකයේ නියෝජනය කරන මානසික ආතතිය ගොඩනැගීම. ඒකත් භාෂාවේ කාර්යභාරයක්. ඒ කියන්නේ ওই කියන්නේ මොකක්ද නේ? පිස්සෙක් නොවි. පිස්සෙක් නොවි අපි සමාජයක් තුල ජීවත් වන්නේ කොහොමද කියලා කියා දෙන්නේ. සමාජයක් තුල ජීවත් වීමට අවස්ථාව සලසා දීමත් භාෂාවේ කාර්යභාරය. පැහැදිලිද? අපි සමාජ අවස්ථානුකූල භාෂා භාවිතය කියන එක කතා කරලා තියෙනවා. දැන් පන්සලකට ගියපුවාම පන්සලක හැසිරිය යුත්තේ කොහොමද? පන්සලකට ගියපුවාම අපි කියනවා බැතිමතෙක්. ඒතකොට බැතිමතා කියන චරිතය පන්සල තුල ගොඩනැගිය යුතු සදාචාරය, ආචාර ධර්මය, විනය, නීතිය මේ සියල්ලම ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ භාෂාව මත නේ භාෂාව මතින් තමයි ඒ සියල්ලම ගොඩනැගෙන්නේ එහෙනම් අපිට සමාජයක් යම්කිසි තාස්තවික පරිසරයක් තුල ජීවත් වෙනකොට උපසමාජයක් තුල ජීවත් වෙනකොට ඒ සමාජ සමාජිකාංග ප්‍රකට කිරීමට අවස්ථාව සලසා දීමත් භාෂාවේ කාර්යභාරය ඒකත් එක්තරා ආකාරයක භාෂාව සතු සංනිවේදන කුසලතාවය සන්නිවේදන හැකියාව. ඒ කියන්නේ පුද්ගලයාට සමාජිකාංග ප්‍රකට කිරීමේට අවස්ථාවක් ලබා දෙනවා. නේ? ඒ වගේම තමයි සමාජය තුල ජීවත් වෙනකොට සාමූහිකත්වය. නේද? සමාජයට සමග බද්ධ වීමේ හැකියාව. ඒ අවස්ථාවට අනුව, ඒ කියන්නේ මොකද කියන්නේ අවස්ථාවට අනුව විනාශ වීමේ හැකියාව උදාකර දීමත් භාෂාවේ හැකියාව, හැකියතාවයක් නැතනම් කාර්යභාරයක් විදිහට අපි හඳුනා ගන්නවා. හරි නේද? හොඳ හෝ නරක සම්බන්ධතා ප්‍රකට කිරීම. සමාජයක් තුළ අපි ජීවත් වෙනකොට මිනිසුන් විවිධාකාර සම්බන්ධතා තියෙනවා. දැන් සමාජයේ කුඩාම ඒකකයේ තමයි පවුල. පවුල තුළ අපේ සම්බන්ධතා තියෙනවා. දැන් බාහිර සමාජයත් එක්ක ගනුදෙනු කරනකොට ඒ සමාජ පද අධ්‍යාපනය වෙන්න පුළුවන්, ගියා ආර්ථිකය වෙන්න පුළුවන්, සමාජය වෙන්න පුළුවන්. මේ ඕනෑම ඒකකයක් තුළ අන්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම භාෂාවේ කාර්යභාරය. එවැනි සම්බන්ධතා පවත්වාගෙන යෑමට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න, ඒ සඳහා ඉඟුත්වයක් ලබා ගන්න නේද? ඥාතිත්වය ප්‍රකට කරන්න, අන්න ඒ දේවල් කරන්න මිනිසුන් උදව් වෙන්නේ භාෂාව. ඒකත් භාෂාවේ සංනිවේදන හැකියාවක් විදිහට මෙතන අර්ථකථනය කරන්න පුළුවන්. හරිද? ඊළඟට යම් කිසිවක් කිරීමට අන්‍යයන් පෙළඹවීම භාෂාවේ කාර්යභාරය. ඒ කියන්නේ අනදෙනේක නියෝග දෙනේ නියෝග දෙනේක පොළඹවාලනේක අන්‍යයන්ට කරුණු දැනෙන පරිදි තේරෙන පරිදි ඉදිරිපත් කරන එක මේ සියල්ලම කරන්න පුළුවන් වෙන්නේ භාෂාවේ දෙන සංනිවේදන කුසලතාවේ නිසා. නිසා භාෂාවේ තව කාර්යභාරයක් විදිහට අපිට කියන්න පුළුවන් යම් කිසිවක් කිරීමට අන්‍යයන් පොළඹවාල භාෂාව නිසා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එන්නත දෙවෙනි එන්නත ඉඳගත්තු තුන්වෙනි එන්නත ඉඳගෙන සිවෙනි මාත්‍රාවටත් යන්න කියලා
මිනිස්සු පොළඹවාලන්න පුළුවන් වෙන්නේ යමක් වටහා දීමට සම්නිවේදන හැකියාවක් භාෂාව තුන තියෙන නිසා. එනම් භාෂාවේ කාර්යභාරයක් තමයි යම් දෙයක් කිරීමට යම් දෙයක් කිරීමට මිනිසුන් පොළඹවන්නේ. ඒක සමාජයේ පැවැත්මට අනිවාර්යෙන් වියතුය. ඊළඟට වින්දනය කියන එක අපිටත් වැදගත් අන්නයටත් වැදගත්. ඒකට තමන් විනෝදේ ලැබෙන්නේ භාෂාව නිසා. භාෂාව දන්නේ නැත්නම් අපිට වින්දනයක් ලබන්න බෑ. ඒ වගේම තමයි තමන්ගේ අත්දැකීමක් අන්නයට අත්දැකීමක් බවට පත් කළා අන්නයට විනෝදේ පත් කරන්න. කලාව සාහිත්‍ය මේ වගේ දේවල් තියෙන්නේ භාෂාව නිසා. නේ? එහෙනම් විනෝදාස්වාදයේ සැපීම සංනිවේදනයේ කාර්යභාරය එහෙනම් භාෂාවේ කාර්යභාරය හරහා මේ සංනිවේදන හැකියාව ඉටු වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට ආර්.එල්. ටාස්ගේ කාරණා හත පැහැදිලි කරා. රයිට්. ඊළඟට අපිට වැදගත් වෙන චරිතයක් තමයි ජී.බී. දිසානායක. ජී.බී. දිසානායකයන් රචනා කරපු මානව භාෂා ප්‍රවේශයේ නැමැති කෘතිය. මානව භාෂා ප්‍රවේශයේ නැමැති කෘතිය භාෂාවේ කාර්යභාරයන් මූලික වශයෙන් 10ක් ගැන කතා කරනවා. එකක් මානව හැඟීම කියාපායි. ඒ කියන්නේ මිනිස් භාවයන් ප්‍රකට කිරීම භාෂාවේ කාර්යභාරයක්. මොකද සත්‍ය දුක ආදරය විශ්මය ව කියන උනව ඔක්කොම දන්නවනේ. ඒවා ප්‍රකාශ කිරීම භාෂාවේ කාර්යභාරයක්. ඉතින් එහෙනම් තමන්ගේ හැඟීම අන් අයට සංනිවේදනය කිරීමට භාෂාවට හැකියවීම භාෂාවේ තියෙන හොඳ සංනිවේදන කුසලතාවයක්. නේ? තොරතුරු සැපෙයි. නේ? අර මම ඒ කතා එකම දේ තමයි දැන් රිපීට් වෙන්නේ. ඉතින් මොනවා කරන්නද? දැන් මෙතන කියනවා තොරතුරු කියන්නේ මිනිස්සු ජීවත් වෙනකොට තොරතුරු අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ තොරතුරු හුවමාරු කර ගැනීම සංනිවේදනයේ කාර්යභාරයක්. නේ? සංනිවේදන කුසලතාවය. ඒතර තොරතුරක් ඉදිරිපත් කිරීමට භාෂාවේ තියෙන හැකියාව නිසා තමයි භාෂාවේ කාර්යභාරයක් බවට තොරතුරු සැපීම තියෙන්නේ. ඊට පස්සේ දැනුම ලබා දීම කියලා කියනවා. දැනුම ලබා දීම ඒක ආයතෙන් කියන්න ඕනේ. පොළඹවාලීම, සුදතාවේ ගුණගා ගැනීම, විනෝදාස්වාදයේ ගැනීම, රසාස්වාදයේ ගැනීම, ස්මේ හැසිරවීම, සිත බියවැද්දීම, සිත රිද්දීම, මේ සියලු කාරණා ඉටු කරන්න පුළුවන් වෙන්නේ භාෂාවේ කාර්යභාරයක් ලෙස තමයි අපි හඳුනාගන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම භාෂාවට පුළුවන් දරුවනේ සංනිවේදන කුසලතාවයක් විදියට අන් අයට යම් කිසි ආකාරයක සිත රිදුම් දෙන්න. ඒක භාෂාව තුළ කුණුහරප තියෙනවා, අසභ්‍ය ප්‍රකාශන තියෙනවා, නුහුක් වචන තියෙනවා, ගොරහැඩි වචන තියෙනවා, කඩකසක වචන තියෙනවා. නේ? ඒ වචන හරහා අපිට තවත් කෙනෙකුගේ සිත රිදවීමේ හැකියාවක් තියෙනවා. සිත රිදවීමත් භාෂාවේ එක්තරා ආකාරයක හැකියාවක්. يعني මිනිස් හැඟීමට යම් බලපෑමක් කිරීම සංනිවේදන කුසලතාවය. සංනිවේදන ශක්තියතාවය. ඒතකොට සිත රිදවීමත් භාෂාවේ කාර්යභාරයක් විදිහට ජේ.බී. දිසානායකයන් පැහැදිලි කරනවා. ඒතකොට මේ ජේ.බී. දිසානායකයන්ගේ කාරණා 10ත් මෙතනදී ඇතුළත් කරගත්තා නම් ඒකත් හරි. ඊළඟට එම්.ඒ.කේ. හැලිඩේ නැත්නම් මයිකල් හැලිඩේ මූලික වශයෙන් භාෂාවේ කාර්යභාරයන් ගැන කතා කරනවා. ඔහු භාෂාවේ මූලික කාර්යභාරයන් තුනක් ගැන කතා කරනවා. එකක් තමයි සංකල්ප ප්‍රකාශන කාර්යභාරය. දෙක පුද්ගල සම්බන්ධතා කාර්යභාරය. තුන ප්‍රකරණ සම්බන්ධතා කාර්යය. සංකල්පමය කාර්යභාරය කියලා කියන්නේ මානසික ලෝකයේ ගොඩනැගෙන සංකල්ප අදහස් මත ප්‍රකාශයට පත් වීම. ඒ කියන්නේ ඇත්තටම පුද්ගලයාගේ මනසෙහි ඇතිවෙන සිතුවිලි සමාජයත් එක්ක බද්ධ කිරීම භාෂාවේ කාර්යභාරය. එහෙනම් මිනිසුන්ට හිතන්න පුළුවන් වෙලා තියෙන්නේ භාෂාවට. භාෂාවේ තියෙන සංනිවේදන කුසලතාවය නිසා. මිනිසුන්ට පරිගල්පනයක් ගොඩනගා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ භාෂාව නිසා. මිනිසුන්ට බොරු කියන්න පුළුවන් වෙලා තියෙන්නේ භාෂාවක් නිසා. මේවා භාෂාවේ තියෙන සංනිවේදන කුසලතාවයන් විදිහට අපිට හඳුනා ගන්න. එනම් මේ සංකල්ප කාර්යය හරහා මිනිසුන්ට භාෂාවේ තියෙන සංනිවේදන කුසලතාවය අවබෝධ කර ගන්න පුළුවන්. සංකල්පමය කාර්යභාරය කියන්නේ මනසේ ගොඩනැගෙන විවිධ සිතුවිලි බාහිර ලෝකයක් සමග බද්ධ කිරීමට, බාහිර ලෝකයට ප්‍රකාශ කිරීමට
මානවයාට ඇති හැකියාව. හරි? right 2 පුද්ගල සම්බන්ධතාකාරය. පුද්ගල සම්බන්ධතාකාරය කියලා කියන්නේ සමාජය තුල ජීවත් වෙද්දී සමාජයේ කුඩාම ඒකකයේ වෙන පවුලේ ඉඳලා අනිකුත් සංකීර්ණ සමාජ සම්බන්ධතා මානවයාට පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ භාෂාව නිසා. ඒතොර මිකි පුද්ගල සම්බන්ධතා ඉටු කර ගැනීම භාෂාවේ කාර්යභාරය. දේවට හොඳ ඥාදීත්වයේ ප්‍රකට කිරීම භාෂාවේ කාර්යභාරය. ඊළඟට සේවක සේවිය සම්බන්ධතා පැවැත්වීම භාෂාවේ තැහැකියාවක් වෙලා තියෙනවා. ඒකද මේ භාෂාවේ තියෙන sannivedana කුසලතා. හරි? right. ඊළඟට ප්‍රකරණ සම්බන්ධී කාර්ය කියලා කියන්නේ එක මිනිසෙක් සමාජය තුළ ජීවත් වෙනකොට දරුවනේ විවිධ සමාජ සම්බන්ධතා විවිධ සමාජ සම්බන්ධන විවිධ සමාජ අවස්ථා වලට මුහුණ දී දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම හෙට වැඩට ගියපුවාම මම මගේ ආයතනයේ සේවකයෙක් මම බස් එකේ යනවා නම් මම බස් එකේ මගීක් නේ ඊළඟට පෙට්‍රල් බෝලිනේ ඉන්නවා නම් මම පාරිභෝගිකෙක් නේ මේ වගේ දරුවනේ එකම පුද්ගලයා විවිධ සමාජ ප්‍රකරණ ඔය කියන්නේ විවිධ සමාජ අවස්ථා ඔගොල්ලෝ තීරි ඉගෙනගෙන ඇති සමාජ අවස්ථානු භාෂා භාවිතය කියලා මෙන්න මේ විවිධ සමාජ අවස්ථාවන් වල ජීවත් වී අන්න ඒ ජීවත් වීමට අවස්ථාව සලසා දීමත් භාෂාවේ කාර්යභාරය. එතන කියනවා මිනිසා මුහුණ දෙන විවිධ ප්‍රකරණ අවස්ථාවන් ගැළපෙමින් එකී අවස්ථාවන් වලට භාෂා විවරයන් මගින් sannivedana නිරත වේ. ඒ කියන්නේ පුද්ගලයෙක් සමාජයක් තුළ ජීවත් වෙනකොට අදාළ සමාජ සත්වයෙකු බවට පත් කිරීම භාෂාවේ තියෙන සුවිශේෂී sannivedana කුසලතාවය. ඒ කියන්නේ අපි බජාර ගියේ කකුලක් කරන එක භාෂාවේ තියෙන sannivedana කුසලතාවය. පන්සලකට ගිහපම අපි බැදිමතෙක් කරන්නේ මොකද? භාෂාව මත. නේ? දැන් අපි මාකට් එකට ගියපම පරිභෝගිකයෙක් කරන්නේ කොතනින්ද? භාෂාව මත. ඉතින් ඒ චරිතය රඟපෑමට අවස්ථාව දීලා තියෙනවා භාෂාව. ඒක භාෂාවේ තියෙන sannivedana කුසලතාවය. භාෂාවේ කාර්යභාරයකුත් තමයි මේ ප්‍රකරණ කාර්යය කියන එක. පැහැදිලිද? right. ඊළඟට මහජාන විමල්ජි බලගල්ල. කවුද අපි අතරින් මෙච්ච ලංකාවේ හිටපු සුක්කකට වාග් විද්‍යාව පිළිබඳ මහාචාර්යවරේ. ඔහු වාග් විද්‍යාව විතරක් නෙවෙයි සිංහල ආදී සියලු භාෂාව සම්බන්ධිත විෂය ධාරාවන් වල ප්‍රවීණ සප්‍රමාණික උගතෙක්. ඔහුගේ භාෂාවේ කාර්යභාරය කොටස් දෙකක් තියෙනවා. එකක් සමාජමය කාර්යභාරය, අනිත් එක ආත්මීය කාර්යභාරය. සමාජමය කාර්යභාරය කියලා කියන්නේ sannivedanaye ප්‍රමුඛ කොටගත් කාර්යභාරය. අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයන් පැවැත්මට අදාළ විස්තර කරයි. ඒ කියන්නේ සමාජය තුළ සමාජ සම්බන්ධතා ගොඩනගා ගනිමින් සමාජයේ සංවිධානය කර ගැනීම යමින් සමාජයේ පවත්වාගෙන යෑම භාෂාවේ කාර්යභාරය. ඒ කියන්නේ සමාජයක් කියන එක පවතී. සමාජයක සදාචාරයක් අවශ්‍යයි, සමාජයේ නීති පද්ධතියක් අවශ්‍යයි. ඒ ඔක්කොම ගොඩනගන භාෂාව නේ. ඊළඟට සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්න. ගැටුමක් ඇති නොවි සමාජ චිරස්ථිතිය තහවුරු කරගත යුතු. මේ සියල්ලම ගොඩනගා ගැනීම අපිට හැකියාව ලැබෙන්නේ භාෂාවේ තියෙන sannivedana කුසලතා නිසා. නේ? අර මං කලින් කිව්වා වගේ අදහස ඉදිරිපත් කරන්න පුළුවන්, තර්කය ඉදිරිපත් කරන්න පුළුවන්, ඥාතිත්වය ප්‍රකට කරන්න පුළුවන් නේද? ඊළඟට දැනුම කියන දේ භාෂාව මතින් අපිට sannivedanayak ලෙස ලැබෙනවා. ඊළඟට නීතිමය තත්ත්වයන් අපිට ලැබෙනවා. සදාචාරයේ එකඟතාවයන් වලට අපිට භාෂාව මතින් අපිට sannivedana කුසලතාවය නිසා එකඟ වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් සමාජය තුළ තිබෙන නිසා තමයි සමාජයක පැවැත්ම තියෙන්නේ. එහෙනම් මෙවැනි පැවැත්ම තහවුරු කිරීම භාෂාවේ කාර්යභාරය. ඒකයි මේකේ සමාජ කාර්යභාරය කියලා කියන්නේ. ආත්මීය කාර්යභාරය කියලා කියන්නේ පුද්ගලයෙක් තුළ තියෙන සිතේ ඇති වෙන සිතුවිලි ගොඩනගා ගනිමින් ඒවා බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ කර ගැනීම. විනෝදාස්වාදය, ඒක කියන්නේ ආත්මීය කාර්යභාරය කියලා කියන්නේ චින්තනය, අන්තර්භාෂණය, ස්වයං භාෂණය, ස්වයං විනෝදයේ වැනි කරුණු මේදී වැදගත් වේ. ඒ කියන්නේ මට මගේ පරිකල්පනය ගොඩනගා ගන්න, මගේ හැඟීම් ප්‍රකාශ කරන්න, මගේ දැනුම ගොඩනගා ගන්න, ඊළඟ මට විනෝදයක් ලබා ගැනීමට, මගේ අදහස් ප්‍රකාශ කිරීමට මේ සියල්ලම කිරීම භාෂාවේ කාර්යභාරය. ඒක කියන්නේ ආත්මීය කාර්යභාරය කියන්නේ එවැනි හැකියාවක් උදා වෙලා තියෙන මිනිස්සේ මගේ හිතේ තියෙන සිතුවිලි
අනිකාට ප්‍රකාශ කිරීමේ සම්නිවේදනය කියාව භාෂාවට තියෙන නිසා. ඔන්න ඔය විදිහට අපි නිවල්ජි බාරගල්ල මයිකල් හැලිඩේ අපි ගත්තොත් එහෙම ජේබි දිසානායකයන් ආදී ඊළඟට මැලිනොවිස්කි ඊළඟට ආර්.එල්. ටාස්ක් මෙන්න මේ කියන විද්වතුන්ගේ අදහස් මොනවද භාෂාවේ කාර්යභාරය ගැන ඒ අදහස් හරහා භාෂාවේ සම්නිවේදන සත්‍යතාවය පැහැදිලි වෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ පැහැදිලි කළ යුතුයි. අවසාන වශයෙන් ගත්තොත් දරුවනේ මෙතනදී අපි සම්නිවේදනයේ භාෂාවේ සම්නිවේදන කාර්යභාරය ගත්තොත් ඒක පුළුල් විදිහට කතා කරන්න පුළුවන්. නමුත් අපි මෙතනදී මූලික වශයෙන් භාෂාවෙන් තියෙනවා සම්නිවේදනමය හැකියාව. ඒ තමයි චින්තනය, කතනය, ශ්‍රවණය, ලේඛනය, පතනය ඒවත් කියේ. මේක තමයි භාෂාවක තියෙන මූලික සම්නිවේදනමය හැකියාව. මිනිසුන්ට හිතන්න පුළුවන් වෙන්නේ භාෂාව මතින්, මිනිසුන්ට කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ භාෂාව මතින්, මිනිසුන්ට අසන්න පුළුවන් වෙලා තියෙන්නේ භාෂාව මතින්, මිනිසුන්ට ලියන්න පුළුවන් වෙලා තියෙන්නේ භාෂාව මතින්, මීට අමතරව මිනිසුන්ට කියවන්න පුළුවන් වෙලා තියෙන්නේ භාෂාව මතින්. මෙවුවා අපි භාෂාවේ කාර්යභාරයන් විදිහටම දකිනවා. මොන කාර්යයන් විදිහටද? භාෂාවේ තියෙන සම්නිවේදන කාර්යභාරයන්. එතකොට භාෂාවේ කාර්යභාරය යන කුමක්ද කියන එක අපිට මේ සම්නිවේදන කාර්යභාරය හරහාද පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් මේ තුලනුත් පැහැදිලි කරන්නේ මා භාෂාව කතරම් මිනිසුන්ගේ සම්නිවේදන හැකියාවට උදව් කරනවා. මිනිසුන්ගේ හිතන පුරුදු කරනවා සම්නිවේදනේ කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ භාෂාව නිසා, අසන්න පුළුවන් වෙලා තියෙන්නේ භාෂාව නිසා, ලියන්න පුළුවන් වෙලා තියෙන්නේ භාෂාව නිසා, ලියුම් දෙයක් කියවන්න පුළුවන් වෙලා තියෙන්නේ භාෂාව නිසා. ඒ නිසා භාෂාව තුළ මෙන්න මේ කියන සම්නිවේදන ශක්්‍යතාවය ලෝකේ ඕනෑම භාෂාවක් තුළ තියෙනවා. එහෙනම් භාෂාවේ කාර්යභාරය තුළ තියෙන සම්නිවේදන කාර්යභාරය ඇසුරුනොත් අපිට භාෂාවේ ශක්්‍යතාවය පැහැදිලි කරන්න පුළුවන්. හරිද? ඔන්න ඔය ටික ඕගොල්ලෝ පැහැදිලිව ලියන්න පුළුවන් නම් කිසිදු ගැටලුවකින් තොරව මේ වගේ ප්‍රශ්නයකට ඕගොල්ලන්ට උත්තරයක් ලියා ගන්න පුළුවන්. හරිද? දැන් ඇත්තටම ලොකු දෙයක් මම කිව්වේ නැහැ. ලොකු දෙයක් හැබැයි මම නොකිය හිටියෙත් නැහැ. මම කාරණා ටිකක් පැහැදිලි කළා. එතකොට දැන් ඕගොල්ලෝ ඇත්තටම දන්න දේවල් අපි හරිය ගයිඩ්ලයින් එකකින් වැඩ කරොත් අපිට මේ ගණදෙනෝ වඩාත් හොඳින් සිදු කරගන්න පුළුවන්. පැහැදිලිද? දැන් කෙනෙකුට පොඩ්ඩක් මේක එකපාරටම උඩට නොයන්න පුළුවන්. මොකද න්‍යායාත්මක කාරණා එකපාරටම මේ මොකද තියරි කාරණා දෙයක් ඇත්තටම කතා කරන්නේ. ඒ නිසා අර පැට්‍රිකල් පැත්ත වගේ නෙවෙයි සමානලාට මේවා කියවලත් ඇති, සමාරු දැනගෙනත් ඇති, සමාරු කිසිම දැනුමකුත් නැතුව ඇති. ඉතින් ওই ටික කඩපාඩම් කරගෙන හරියට මේකට උත්තරයක් ලියාගත්තොත් පළවෙනි උත්තරේ ලියන්න බලන්න පැයක් දෙකක් යයි. ඊට පස්සේ දෙවෙනි උත්තරේ ලියන්න විනාඩි 35කට. නැත්තම් පළවෙනි උත්තරේ ලියලා ෂෝට් නෝට් එකක් ගහගන්න. මොනවද මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මම ලියන්නේ? භාෂාව අය මුකුත් නෙවෙයි අර මූලික න්‍යාය කොටස විතරක් අල්ලගන්න. භාෂාවේ කාර්යභාරය අහන විදිහ අපි එක්සෑම් එකේදී බලමු. ඇහුවත් මේ ඉන්න අපිට ගම්මේ වෙන්නේ මේකයි කියලා ලියන එක. රයිට්. භාෂාවේ කාර්යභාරය අහනවා. එහෙනම් අපි කාර්යභාරය ගැන ලියනවා නම් ලියන්න මෙච්චරයි. භාෂාව කියන්නේ මොකක්ද කියලා ලිව්වා. දෙක, භාෂාවේ කාර්යභාරය කියන්නේ මොකක්ද කියලා ලිව්වා. භාෂාවේ මුඛ්‍යතම කාර්යභාරය තමයි සංනිවේදනය කියලා වාග්විද්‍යාඥයෝ කියනවා කියලා කිව්වා. ඊළඟට භාෂාවේ කාර්යභාරය ගැන අපිට මූලික ප්‍රවේශයන් තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ තුන තමයි එක, භාෂාව කාර්යභාරය පිළිබඳ දෙන්නේ වචන. එහෙනම් කවුද නිර්වචනය ඉදිරිපත් කළේ? දෙක, භාෂාවේ කාර්යභාරය පිළිබඳ විද්වතුන් ඉදිරිපත් කරපු අදහස්. කවුද ඒ අදහස ඉදිරිපත් කරපු විද්‍යාඥයෝ? පස් දෙනා අපි ගන්න. ඊළඟ භාෂාවේ සම්නිවේදන කාර්යභාරය. හරි, සම්නිවේදන කාර්යභාරය කියලා මොන වගේ සම්නිවේදන කාර්යභාරයන් ගැනද කියන්නේ? මොනවද ඒ කාර්යභාරයන් පහ? මේ පහලින් ලියාගත්ත. ඔය වගේ පොඩි ෂෝට් නෝට් එකක් ගහගත්තම අර තීරි නෝට් එක කොහොමද ඔයගොල්ලෝ ගාලා තියෙනවනේ. ඒ අපිට මම මොන හරි අවුල් එක්සෑම් එක ලඟ වෙද්දී මොන හරි ගැටලුවක් තියෙනවා නම් අරක බලුවා. රයිට්. මේ ටික තමයි මම ලියවිලා නැත්තේ. මේ ටික තමයි මම මතක නැත්තේ. රයිට්. මේ අයික ආයමතක නම් අර මුල් නෝට් එක බලාගත්තා. ඒක කිසිදු ගැටලුවක් නැහැ. ඔබට එක්සෑම් එක ගොඩ යන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි පාඩම් කරන්නේ. එහෙම නැතුව ගත්තා ලියපු උත්තරේ ආයම මුලින් නම් වලට කියනවා. අපි නම් වලට කියලා හරියන්නේ නැහැ.
ඒක බ්‍රීෆ් කරගන්න බ්‍රීෆ් කරගත්ත තැනම ඔළුවට එනවා ලියන කොටත් රයිට් දැම්ම මෙතන ඉන්නේ මේ ටිකේ දුටි ගල් ලියන්න ඕනේ නෑ මම ටයිප් ටටක් ගාලා එක්කම එක ලියන්න බෑ නැත්නම් මම ෂෝට් නෝට් කරලා නිකන් ඉන්න හරිද රයිට් ඔන්න ඔය විදිහට කරොතින් අපිට ගොඩ යන්න පුළුවන් හරිනේ රයිට් අපි ඊළඟට ඔයගොල්ලොත් එක්ක මම අද මේ ප්‍රශ්න විතරයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ ඔයගොල්ලොන්ට හැම ඉරිදවම අපි වෙලාව 8 දාගමු අද 8 අමාර කරාට අපි දවසට ප්‍රශ්න දෙකක් කතා කරන්න නු තුනක් කතා කරන්න උත්සාහ ගමු අර පළවෙනි ප්‍රයත්නේ නිසා අපි මේ මේ විදිහට දේශනය පවත්වාගෙන යනවා හැම කෙනෙක්ම අපේ ගෲප් එකට සම්බන්ධ වෙන්න ඒ ගෲප් එකේ ඉදිරි සිරු දේවල් කාර්යසටහන ඇතුළු සිරු දේවල් දමාවි කොහොමත් ඔබට නොමිලේ අවස්ථාව උදා වෙනවා ඉදිරි සත් මේ මාසය තුල මේ දේශන සඳහා දිගින් දිගටම සම්බන්ධ වෙන්න දැන් මොනාරේ අහන්න තියෙනවා නම් අහන්න තියර කලින් එක්සෑම් එක දාන්න. ඒක තමයි මගේ වැත්තෙන් කියන්න තියෙන මූලිකම දේ. මොනාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් ඕන කෙනෙක්. මොනාරි ගැටලු තියෙනවද? සර් මම 2011 රිපීට් කරන්නේ. ඔව්. රිපීට් එකක් කියන්නේ සර් මේ ඒ වුණාට ඇප්ලිකේෂන් එක ගන්න අහන්න 2014 12යි 13යි විතර නෙමෙයි. තාම 11 දාලා නැද්ද එතන? තිබුණ නැද්ද? තිබුණේ නැහැ නිකන් ටයිප් කරන්නත් බැ ගන්නත් බැ. ඒක හැබැයි අර මේ පස්වෙනි වාරිකේ නෙවෙයි ඒකේ ලින්ක් දෙකක් තියෙනවා. ඒ දෙවෙනි ලින්ක් දෙකම බලවද? නැහැ සර් දෙකම නම් බැලුවේ. හරියට දෙවෙනි එක බලන්න එහෙම නැතුනොත් මට පොඩ්ඩක් WhatsApp එකට message එකක් දාන්න. ඔයාගේ ස්ටුඩන්ට් නම්බර් එකයි KE නම්බර් එකයි ID කාඩ් නම්බර් එකයි බලන්න මොකද වෙලා තියෙන්නේ. හා සර්. Thank you sir. හරි තව මොනවා හරි තියෙනවද? ලැබෙන මාස විභාගේ තියෙනවද සර්? ලැබෙන මාස විභාගේ තියෙනවා කියලා දැන්න බාහිර විභාග අංශය කියනවා. මම ඉතින් අපිට මේ තියෙන තත්ත්වයත් එක්ක ප්‍රායෝගිකව හිතන්න බැරි වෙයි. මොකද ප්‍රධාන හේතුව විභාග නොපැවැත්වීමට තියෙන ප්‍රශ්න තමයි මේ ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්න. ඉන්සා ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණොත් මම හිතන්නේ එක්සෑම් එක 30යි තියෙන විදිහට. ලෙවල් 1 එක 2 එක ඊළඟට සැප්තැම්බර් වල ලෙවල් 3 එක ඊට පස්සේ ආය දෙසැම්බර් වල ලෙවල් 1 එක. බොහෝ විට මාසයක් එහෙම වුණා මම හිතන විදිහට විභාගය නම් අනිවාර්යෙන් තියාගන්න. උපරිම වුණොත් මාසයක් එහාට යයි. උපරිම වුණොත් තව මේක අදහසක් නැහැ. ලැබෙන සති වෙද්දි මම කියන්න මොකද වෙන්නේ කියලා. හරි තවත් මොන හරි අහන්න තියනවද? හරි එහෙමනම් අපි ලැබෙන සතියේ සංවර්ධන කොටසත් එක්ක සම්බන්ධ වෙමු අපේ ඇඩ්මින් දායි ඕගොල්ලන්ගේ ටයිම් ටේබල් එක හැම කෙනෙම මේ ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒ වගේම PDF එකයි රෙකෝඩින් එකයි මම දැන් දාන්නම් ඒගොල්ලෝ උතුරු ගෲප් එකට සම්බන්ධ වෙන්න ගෲප් එකට මේ අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕගොල්ලන්ට න්‍යායාත්මක කාරණා කව වෙලා නැති දරුවෙක් ඉන්නවා නම් අපේ ඔන්ලයින් ක්ලාසස් යනවා ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමත් ඉන්න බැරි දරුවෙක් ඉන්නවා නම් සටහන් වගේ දේවල් අඩුපාඩු තියනවා නම් අපේ සටහන් පොත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ ගෲප් එකට මේ මැසේජ් ආදී දාන්න. එතකොට අපි අවශ්‍ය දේවල් කටයුතු කරන්න. කොහොම නමුත් අනිවාර්යයෙන්ම ඉදිරියේදී ඔයගොල්ලෝ අපිත් එක්ක දිගින් දිගටම සම්බන්ධ වුණත් නැත්නම් විභාගයට යන්න කලින් චුට්ටක් අනිවාර්යයෙන්ම කෝල් එකක් අර දීලා සර් කොහොමද එක්සෑම් එක කියලාවත් අහන්න. මොකද මේකට මම දෙන උත්තරය ඔයගොල්ලන්ට විභාගයේදී ගොඩක් වාසිදායක වෙයි. හරි එහෙමනම් සිල් දිනාඩම ආයුබෝවන් ජය හා සතුට ප්‍රවේශමින් ඉන්න අපි ලබන සතියේද හම්බ වෙමු. මොන හරි ගැටලුවක් තියෙනවා නම් සදාන ආදී ගැන පන්ති ගැන ඔයගොල්ලෝ අපේ ගෲප් එකට දාන්න. මම මේ සාධාරණ මේ PDF එකයි වොයිස් රෙකෝඩින් එකයි මම දැන් මම දාන්න කියන ගෲප් එකට එතනින් ලබා ගන්න.
යන් සිනා දිනාටම ආයුබෝවන් ඔයගලන්ගේ අපි හොඳයි කියලා හිතනවා නම් ඔයගලන්ගේ යාළුවෝටත් ලැබෙන සතිය අපි පන්තියට සහභාගි වෙන්න පුළුවන් අපි මේ මාසේ පුරාවටම මොමුලියේ සිළු දිනාම සම්බන්ධ කරගන්න Thank you sir You're welcome Thank you sir